ආයුබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අද අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ පුතේ රචනා වැඩසටහන. ඉතින් මේ රචනා වැඩසටහන අපිට ඔන්ලයින් ළමයින්ට කරන්න පොඩි ප්‍රමාදයක් වුණා. සර් කාර්යබහුල නිසා අපි මේ රචනා වැඩසටහන මාස දෙකකට විතර කලින් අපේ ෆිසිකල් ඉන්න ළමයින්ට කරගෙන හිටපු අයත් ඇති. ඉතින් අපි විශේෂ ආරාධිත ගුරුවරුත් ගෙන්නලා කරා. ඉතින් මේකේ නිර්මාණාත්මක කියලා නෑ මේකේ පුතේ අර අකුරු පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක මම මතක් කරන්නම් රයන්නයි නයන්නයි මාරුවෙන්න ඈ රයිට් ඒක අපි හදාගමු රචනාවලදී එහෙම වෙන්න බෑ නමුත් මගේ ප්‍රසන්ටේෂන් එකේ එහෙම පෙනෙයි ඔයාලට නමුත් අපි ඒ ටික හදාගමු හරි එහෙනම් ශිෂ්‍යත්ව විභාගෙදී අපිට ලකුණු කීයක් හම්බ වෙනවද රචනාවට 6ක් ශිෂ්‍යත්ව විභාගෙදී ලකුණු 6ක් හම්බ වෙනවා එතකොට විවිධ මාතෘකා දෙනවා විවිධ මාතෘකා දීලා අපිට ලකුණු 6ක් ලබා දෙනවා ඉතින් ලොකු ලකුණු ගණක් ඒක අපි අවධානයක් යොමු නොකරත් අපි ගණිත ගැටලු පැත්තම ගොඩක් බලන්නේ අභියෝගතාවය නිසා මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රෙ මුකුත් එහෙම නැහනේ නමුත් පරිසරය ගත්තොත් ප්‍රශ්න 30 එතන ලකුණු 30 රචනාව ගත්තොත් 6ක් ඉතින් මේ දෙක ගණන් පුළුවන් නම් අපේ මුළු එකතුවට ලොකු උදව්වක් වෙනවා ඉතින් ගොඩක් ළමයින්ට වෙලා තියෙන්නේ රචනාවට ලකුණු අඩුයි නමුත් පුතේ කියන්න සතුටුයි අපි මේ වැඩසටහන කරාට පස්සේ ලකුණු 2 හිටපු ළමයි උඩරිම ලකුණු 6 ගන්නවා අඩුව 5ක්වත් ගන්නවා ඒ වගේ මොන මට්ටමක තියෙනවා. ඉතින් ඔයාලටත් මේ කාලෙත් ඇති මම අද රචනා ගොඩක් සාකච්ඡා කරනවා. මම ඔයාලට පොඩි ස්ටෙප් ටිකක් කියලා දෙනවා. භාවිතා කරන වචන කියලා දෙනවා. අපි බලමු කොහොමද මේ වැඩේ හරියට අපිට කරගන්න පුළුවන් කියලා. හරි. නිර්මාණාත්මක වැකියන කුමක්ද? ලබා දෙන මාතෘකාවට ගැළපෙන ලයන්න වැරදි පුතේ. හරි. ලෙස උපමා ඉඟි වැකි ආදී යොදාගෙන යනිමින් රසවත් ලෙස ලිඛිත බසින් ඉදිරිපත් කරන වැකි. මේ ප්‍රසන්ටේෂන් හදපු පුතේ සමහරක් මට වෙනස් කරන්න බෑ කාලෙකුත් නෑ. හැබැයි වැරද්දක් තිබුණොත් මම ඒක මතක් කරගෙන යනවා ඈ හරි වැකිය මේ උදාහරණයක් ඉර කඳු අතරින් පායයි ඔන්න ඒක ලස්සන කරලා ටිකක් ලියනවානේ අලුත් දවසක් උදා වූ බව පසුනේ හිරු කුමරා කඳු අතරින් හෙමින් හෙමින් එබී බලයි එහෙනම් අප්‍රාණ වාචී විදිහට අරන් තියෙන බලයි හිරු කුමරා උදෑසන මල් පිපේ හිරුගේ රැස් දහරාව ලැබීමත් සමග මල් කැකුළු විකසිත වෙයි එතකොට පුතේ දැන් මෙන්න මේ ඔයාලට මේ උඩින් තියලා තියෙන වාක්‍ය දෙක ගත්තොත් එහෙම රචනා මාතෘකාවකදී ඔය කරුණු දෙක ගත්තොත් එහෙම අපිට හිතින් හදාගන්න පුළුවන් සැකිල්ලක කොටසක්. ඒ කියන්නේ රචනා මාතෘකාව කියලා අපි ලියන්නේ මොනවද කියලා හිතින් හිතාගන්න වෙනවා. ලියලා ලියලා ප්‍රැක්ටිස් වෙච්ච ළමයින්ට නම් ලියාගෙන යනකොට එනවා. අනේ සමහර ළමයි එක වාක්‍යයක් ලියනවා දෙවැනි වාක්‍ය පැයකටවත් එන්නේ නැහැ. ඉවර එකක් ලියලා දාන්න වෙන්නේ. ඒක ඒව අවම කරගන්න ඕන. අන්න ඒකට අපි ඇඳ ගන්න ඕනේ හිතේ පොඩි සැකෙල්ලක් මම මොනවද ලියන්නේ. පොඩි කරුණ තුනක් පෙළගස්ස ගත්තා නම් ඒක ගැන ලියනවා. මම ඔයාලට ඒක හරිම ලේසි කරන්නම් ඉස්සරහට. රයිට්. එහෙනම් අපි යමු ඉස්සරහට මේකේ බලන්න පුතේ. හොඳට බලන්න. නිර්මාණාත්මක වැකිලීමට අපි කළ යුත්තේ කුමක්ද? දැන් නම් ඉතින් මේවා කරන්න වෙලාවක් නැහැ. හරිද? මේ ඔක්කොම කර කර ඉන්න වෙලාවක් නැහැ. ළමා පොත්පත් කියවීම ගගා දරඹයාලෝ හිංසරේ මඩොල් දුව ළමා පුවත්පත් විජේ මිහිර අන්තර්ජාලය තොරතුරු සෙවීම වැඩවිසියන්ගේ අසා දැනගෙන දැන් මේ ඔක්කොම කරන්න වෙලාවක් අඩුයි තියෙන්නේ අනුමාන රචනා ලියන එක ඒවා කියව ගන්න එක හොඳ රචනා ටිකක් තිබ්බොත් බලා ගන්න එක අපිට පුළුවන් වැඩිහිටියන්ගෙන් අසා ගන්න පුළුවන් අන්තර්ජාලයෙන් තොරතුරු හොයන්නත් පුළුවන් කාලයක් තියෙනවා නේද හරි ඉතින් අද අපි කරන්න යන්නේ එවැනි රචනා ගොඩක් බලන්න යන්නේ ඔයාලට ඔය රචනා නිබන්ධනයක් එවලා ඇති ඒ රචනා ටික ඔක්කොම මම ලියපු රචනා විදිහට ඔයගොල්ලන්ට පෙන්නනවා හරි බලමු අපි ඊට පස්සේ ළමයි බලන්න නිර්මාණාත්මක වැකිලිීමේදී බලපාන්නේ මොනවද වැදගත් කරුණු කීපයක් අවශ්‍ය දෙයක් තිබුණොත් විතරක් සටහන් කරගන්න නැත්නම් ඔළුවේ ලියන්න නිර්මාණාත්මක රචනාවක් ලියන විට අංක එක ලිඛිත භාෂාව භාවිත කරොත් කරනවා බලනවා ඈ තියනවා දැක්කේ එහෙම ලියන්න සෝ පිපි කියන්න පුතේ හරි කාටයි ප්‍රශ්නයක් තියෙනවද හරි එතකොට ලිඛිත භාෂාව පුතේ මේක තාමත් අමතක වෙනවා මේ ළඟදී හොඳට ලියන ළමේ වාක්‍ය දෙකක් ලියලා ලිඛිත මේ කතන භාෂාවේ ඒක වැදගත්ම කාරණේ ලිඛිත වහර භාවිතා කරන්න ඕන ඒක වචන නාම පදයකින් පටන් ගත්තා නම් ඒක වචනෙන් අවසන් වෙන්න ඕන බහුවචනයකින් පටන් ගත්තා නම් බහුවචනෙන් අවසන් වෙන්න ඕන මමගෙන් පටන් ගත්තා නම් මූවෙන් ඉවර වෙන්න ඕන අපිගෙන් පටන් ගත්තා සෝරි මමගෙන් පටන් ගත්තා නම් මීගෙන් ඉවර වෙන්න ඕන අපි කියන එකෙන් පටන් ගත්තා නම් මූ එකෙන් ඉවර වෙන්න ඕන
ඊට අමතරව පුතේ අනුක්ත පදයක් මුලට යොදලා වැරදිට වාක්‍ය ලියන්නත් බෑ. තව කාරණයක් තමයි මැද පුතේ ක්‍රියාපද භාවිතා කරන්න නැත්නම් හොඳයි. අපි ඒක ගැනත් කතා කරමු. වාක්‍ය සමහර ළමයි ලස්සන රචනා ලියනවා ගොඩ වාක්‍ය එකතු කරලා. එතකොට මැදදී සමස්කර මේ බලන්නට සිටුවේ මේ නිසයි කියලා මැදට ක්‍රියාපදයක් එනවා. ඒ වගේ අවස්ථාවල ලකුණු කැපෙන්නට තියෙනවා. ඊළඟ කාරණේ නිවැරදි ලෙස විරාම ලකුණු යෙදීම. සමහරක් අය පුතේ රාය print කරා වගේ ලියන්නේ කකුරකවත් වැරදි නැහැ. වාක්‍ය තුනේම නැවතීමේ 33ම නැහැ. ලකුණු කීයක් හම්බෙයිද ළමයි? ලකුණු කීයක් හම්බෙයිද? වාක්‍ය තුනේ කිසිම වරදක් නැහැ. කාලේ හරි විරාම මෙවද ව්‍යාකරණ හරි කීයක් හම්බෙයි? නැයි. තුනයි. තුනයි හම්බෙන්නේ. ඒ කියන්නේ එක ලකුණ බැගින් කැපෙනවා. අනේ පව් මේ ළමයා හරියට ලියලා තියෙනවා වැරදීමකින් තමයි නැවතීමේ තිත තියලා නැත්තේ අනුකම්පා කරලා දෙන්න ඕන එහෙම දෙන්නේ නැහැ මේ ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍යත්වයේ ලියන තවත් එක ළමයෙක් විතරයි ඔයාලා විභාග උත්තර පත්‍ර බලන ගුරුවරුන්ට ඒ නිසා කාටවත් සුවිශේෂිය සැලකන්නේ නැහැ නිවැරදි අක්ෂර වින්‍යාසය මෙන්න මේක ගැන සැලකිලිමත් වෙන්න තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අක්ෂර වින්‍යාසයේ මම අද ඒකට අදාළ බෙහෙතක් දෙනවා අවශ්‍යයිට හෙම්බ්‍රිස්සාවට නම් හෙම්බ්‍රිස්සාවට බෙහෙත් දෙන්න එපැයි උන නැත්තම් උනටත් එක්ක දීලා හරියන්නේ නැහැ නේද? අක්ෂර වින්‍යාසය තාම වරදිනව නම් මේ දවස් කීපේ කරන්න මම දෙනවා වැඩක් ඔයාලට. දැන් අපි දිසජ පුතාට එහෙම නම් වරදින්නේ නැහැ. ඔක්කොම ලිව්වා නේද පුතේ? ඔයා ලියලා දාලා තිබ්බා නේද අපි ලියපු අක්ෂර වින්‍යාසය? ඔව් සර්. මට මතකයි ඔයා ලියලා දාලා තිබ්බ ෆොටෝ එක පුතේ. ඒ කියන්නේ අපි අර ඒ දවස්වල ඉඳන් කලින්ම ලිව්වනේ අක්ෂර වින්‍යාසය වචන 180ක් විතර නේද පුතේ? ඔව්. ඉතින් බලමු ඒ වරදිනවද කියලා. නිවැරදි පද බෙදීම කරන්න ඕන. කුරුල්ලෝ කෑ ගසමින් කූඩු වලට පියඹා යති. වැද්දගත් එකක්. මේ බලන්න පුතේ කුරුල්ලෝ කෑ ගසමින් කූඩු වලට. බොහෝ අය දානවා කූඩු පද බෙදීම වලට. එතකොට කූඩුව කොයි වල කොයි. එහෙම නේද? කූඩු වලට වෙනවා. හරිද? ඔව් කූඩු වලින් කූඩු වලට කූඩු වල ඒ ඔක්කොම එක වචනයක්. වල කියලා ලියනවා නම් ඒක වෙනම ලිව්වොත් වලක් වෙනවා. එහෙනම් ඒ නාම පදයටම සම්බන්ධ කරලා තමයි වල ලියන්නේ. හරි? පැහැදිලි අත්අකුරු. අයිබෝවන් සර්. අයිබෝවන් තුම් සර්. අපි පොඩි වෙලාවක් පටන් ගන්න පුතේ. හරි? විනාඩි 5ක් 6ක් පටන් ගන්න පුතේ. අපි මේ වැකි ලිවීමේදී බලන්නේ මොනවද කියලා දෙවෙනි ස්ලයිඩ් එක තමයි කතා කරන්නේ. හරි. හොඳයි. තත් සර්. හරි පුතේ. පැහැදිලි අත්අකුරු. දැන් මොකද කරන්නේ? දැන් සර් ඔය අනික් ඔක්කොම හදා ගන්න පුළුවන් පැහැදිලි අත්අකුරු තමයි හදා ගන්න බැරි නේ. කෙනෙකුගේ මුතු ඇට වගේ ලස්සන නොවෙන්න පුළුවන්. මෙච්චර තුන වසරේ ඉඳලා පිටපත් ලියලත් මේ දවස් 10ට ආයෙක හදන්නත් බැරි වෙයි සමහරක් වෙලාවට. ඒ නිසා අකුරු වල හැඩය පිල්ලමක් ලියනවා නම් ඒ හැඩයට දැන් ගොඩක් අයට හොඳට වැඩ කරන ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි ඒක. දැන් මම මේ කතාව කියනකොට මම මේක පැහැදිලි කරලා මෙයන්නම්. මොකද සමහර ළමයින්ට පුතේ ඔය අකුරු කියන්නේ ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් මට හම්බ වෙනවා මයලු මේක හරි වැදගත් වැඩසටහන. මෙන්න මේ මයන්න ලියන මෙන්න මෙහෙම. පේනවනේ? ඒක නොදැනුවත්ම වෙන්නේ. එතකොට මේ මයනට එක ලකුණක් කැපෙනවා. ආය ලියනවා. දැන් මේව ලියලා මේවැල එයා කියනවා මේක වයන්නලු. දැන් අපිට වයන්න බෑ දැන්. උත්තර පත්‍රය ලියන්න දැන් මට නම් කියනවා සර් ඔක නෑ නෑ සර් මේක වයන්න මයන් නෙමෙයි කියලා මට කියනවා. හැබැයි එහෙම බෑ එතන කවුරුත් නෑ පෙන්නලා දෙන්න. ඒක ලියන්න ඕන. ඊට පස්සේ පුතේ සමහරක් අය නරක පුරුද්දක් තියෙනවා මේ බලන්න. මේ කෑල්ල ගැලලා මෙතෙන්ට සම්බන්ධ කරනවා. හරි මෙන්න මේවට පුතේ විභාගෙදි මේ අකුර වලට ලකුණු කැපෙනවා. හරි මේවට ලකුණු කැපෙනවා. එතකොට සමහරක් අය ගැටේ දාන්නේ නැහැ. ඉතින් මට කියන්න බෑ මේකට දෙයිද නැද්ද කියලා. බොහෝ විට දෙන්න ඕන. එහෙම වුණා කියලා ගැට නැතුව ලියන්න එපා. හිතලම ලියන්න. හිතලම ලියන්න. දැන් අපිට රචනාවට එක වාක්‍යයකට වචන අපි දෙන 6යි කියලා. එතකොට 6 ඒවා කියල ලියන්න 18යි නේද පොතේ 6 වරක් තුන 18යි. එතකොට ළමයි අපේ අර අක්ෂර ටික ඉස්සරහා ඡේදය අපිට වචන කියල ලියවෙයිද? ප්‍රශ්න වල උත්තර උතන ප්‍රශ්න 6යි නෙන්නේ. අපි හරි වචන පහ ගන්න තියමුකෝ. එතකොට 6 වරක් පහ 30යි. නේද? 30යි මෙතන 18යි මුළු ශිෂ්‍යත්ව විභාගෙටම සමහරක් වෙලාවට ලියන්න වෙන්නේ. වචන 50 මුළු ශිෂ්‍යත්ව විභාගෙටම ලියන්න වෙන්නේ අකුරු වචන 50. එතකොට මේ වචන 50 50ක් නෑ පුතේ මම ওই වැඩිපුර බලලා කිව්වේ.
එතකොට මේ වචන 50 අපිට හරියට ලියා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ගානක් දෙකක් වැරදුනත් ඔය ලකුණු ටික අනිවාර්යෙන් ඉනවා. දැන් මම සමහර ප්‍රශ්න පත්‍ර බලනවා පළවෙනි පිටුවම හරි. ආය දශම එක වැරදි නෑ. හරි? ඒ වගේ ළමයින්ට පුළුවන් පහසුවෙන් වැඩේ කරගන්න. ඉතින් ඔයාලට මේ ශිෂ්‍යත් විභාගයේ ළඟ සමයේ සර් මතක් කරන්නේ අක්ෂර වින්‍යාස අපි රචනාව ලියන්න කලින් මේ පසුබිම හදාගෙන ඉන්න ඕනේ. අපිට කොච්චර හොඳ රචනාවක් ලියන්න පුළුවන්ද බලන්න ලියන්න බැරි නා. ලියන්න බැ නා. අපි ඇවිල්ලා ලියන්න. ගුරුවරු ලියන්න නේද පුතේ. ඒ නිසා අපි ඒක හදා ගන්න නේද මේ වගේ අකුරු. භාවිතා කරන්න එපා. ඊට පස්සේ පුතේ තව දෙයක් තමයි දැන් මම ලියනවා. එක මායන් නම් මෙහෙමයි. එක මායන්ට මන්ද පෝෂණේ අනික් එකට අධි පෝෂණේ. නේ? එතකොට ඔයාලා හිතන්න ඔයාලගේ දෙවනි ප්‍රශ්න පත්‍රය සරල කරනවා. සම්පූර්ණ සරල කරලා ලේසි කරනවා. ලේසි කරොත් 100% හිතට බැලුවොත් අකුරු හැඩවලට බලයි. එහෙනම් එක ප්‍රමාණයකට ලියන්න අකුරු. ලිවීමේ හරි වැදගත් පුතේ මේක. ඊට පස්සේ අපි ලියනවා හරි. අපි මෙහෙම ගමුකෝ. කලේ. දැන් කලේ මෙහෙම ලියනවා. ආයෙ ලියනවා. අතීත කාල රචනාවක් කියලා කලේ ඔහොමත් ලියනවා. කලේය. කලේ ඔහොම ලියනවා. මම යට ලියපු එකත් පේනවද පුතාලානේ? කලේය. හරි. ඊට පස්සේ මෙහෙම ලියනවා. කලේ ඔහොම ලියනවා. මම උඩිමුත් ලියන්නම්කො කලේ එක. හරි. උඩිමුත් ලියන්න කලේ එක. හරි. කලේ එකයි. කලේ දෙකයි කලේ තුනයි කලේ හතරයි මේකේ එකයි හයි කොහොමද හරි තුන 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 අකුරක ගණනට ඇඩ් කළා නිසා ඔව් නෑ මේකේ මුතේ මේ ක්‍රියාපදේ නැවති මෙතන තියෙන්න බෑ නිසා මේකේ තියෙන්නේ නෑ හරි එතකොට මේකේ තියෙනවා ඈ මේ කලේ වැරදි අකුරු ඇඩ් කළා නෑ මේ යන්න නිපාතයක් විදිහට තමයි සලකන්නේ. නිපාත පද වෙන් කරලා තමයි ලියන්නේ. එතකොට පුතේ කලේය මෙහෙම තියෙන. මේක 70ක් විතර ඈඩ් කරන්න එපා. ඈඩ් කරන්නේ කොච්චරද? හරියටම එක අකුරක ප්‍රමාණය. එක අකුරක ප්‍රමාණය තමයි ඈඩ් කරන්නේ. හරි? එහෙනම් ඔයාලට මම කලකුණු කීයක් කියව මම මුරුදජල යන්නේ දැකලා තියෙනවා පුතේ. මේ ලයන්න මෙහෙට ගේනවා. ඈ බයන්න මේ මේකත් මෙහෙට ගේනවා. ඉතින් මේ හොඳ දක්ෂ ළමයි. ඉතින් පුතේ හරි අපි හිතමු මෙන්න මේ අස්සනට අයන්න හරි ඊට පස්සේ ළමයි කියනවා ඕක කැතට අයන්න තව ළමයි කියනවා මෙහෙමට අයන්න හරි තව ළමයිට ඔහොම ලියන්න බෑ ඔහොමට අයන්න හරි එතකොට තව ළමයි කියනවා ඔව් මයන්න වගේට අයන්න ඉතින් මේක හොඳ ලස්සනයිනේ මේක ටිකක් කැතයි ඒකට මෙයාට ලකුණු හම්බෙනවා මෙයාටත් හම්බෙනවා මෙයාලට හම්බෙන්නේ නැහැ මුතු කැට වගේ ලස්සන වුණාට නොවුණාට කමක් නැහැ අකුරු అలවන් නැතුව අකුරට තියෙනව හැඩයක් ඒක ඔයා ලියපු එකක් තව කවුරු හරි දකින්නකොට කයන්න කයන්නක් විදියට පේන්න ඕන ලයන්න ලයන්නක් විදියට පේන්න ඕන ඔයාට ඒක ලයන් වුණාට වැඩක් නැහැ ලයන්නේ හැඩේ නැත්තම් එහෙනම් ඔන්න පුතේ හදා ගන්න තමන්ගේ රචනාවට විතරක් නෙවෙයි මුල් ටිකට වැදගත් අකුරට තියෙනව හැඩයක් ඒ හැඩේට ලියන්න දැන් අයන්නට තියෙනවා මේ හැඩයක් නේ ඕක දැන් මෙහෙම ලියන්න බෑනේ පුතේ දැන් සමහර කයලු තියෙන මෙන්න මේ පැත්ත පයින් ගහලවල් ආයේ සමහර වයලු තියෙන මෙන්න මෙතෙන් දරන් තමයි වී කරන්නේ ඒක නිදි ඒ මේ වගේ වහදාගෙන හැඩයට ලියන්න මුතු කැට වගේ නෝනට කමක් නැහැ හරි ඉතින් ඔය ගොඩාක් ළමයින්ට අපි මාකින් ස්කීම් එකක් කරන් බැලුවොත් ලකුණු දීමේ පටිපාටිය තියෙනවා ඒකට අනුව තමයි ගුරුවරු ලකුණු දෙන්නේ අරන් බැලුවොත් අපි පේපර් මාකින් යන ගුරුවරගෙන් ඇහුවොත් එහෙම ළමයින්ගේ ගණිතයට වඩා වරදින්නේ අක්ෂර වින්‍යාසය සහ අකුරු. හරි. එහෙනම් පැහැදිලි අත් අකුරු කියන පස්වෙනි කාරණේ තමයි සර් ඔය පොඩ්ඩක් කතා කළේ. එකම අදාළත නැවත නැවත ලිවීමෙන් වැළකීම. හරි. ඒකද වැරදි? ඔව්. යැ. හරි. වාක්‍යයක අකුරු ගෑවීමෙන් වැළකීම. ඒක විතරයි. හරි. එතකොට පුතේ අකුරු අලවන්න ඒවා දන්න කරු. වචන පහක්වත් වාක්‍යයට ඇතුළත්. මේ පුතේ මේ වැලකීම නම් ලයන්න දෙකම යොදනවා. නමුත් මේක තමයි භාවිතය කරන්නේ. ඇතුළත් ලයන්න වැරදි මුරුදය. හරි. උක්තාක්‍යයක් සම්බන්ධයෙන් නිවැරදි වීම. පුංචි ළමයි ළමයි ලයන්න වැරදි. මිදුලේ සෙල්ලම් කරයි. රයිට්. ඒක ළමයි ගොඩක් සෙල්ලම් කරයි වෙන්න බෑනේ. මේක වැරදි. හරි. හරි.
අපි යමු අනික ඊළඟ ස්ලයිඩ් එකට ඉක්මනින් යමු මේ ටික මොකද අපි රචනා ටික බලන්න එපැයි හරි නිර්මාණාත්මක වැකිලිවීම ආරම්භ කරන්නේ කෙසේද බලමු අපි හරි ඔන්න පුතේ මම ඔයාලට දෙනවා මෙන්න මේකත් බලාගමු හැබැයි මම මීට වඩා ඔයාලට දලසලහ සටහනක් දෙනවා මාතෘකාව හොඳින් කියවන්න ප්‍රධාන මාතෘකාව කොමක්ද ඒ යටින් ඉරක් යඳ ගන්න හොඳ වැඩක් හරි ඕකේ මාතෘකාව ඔයගේ විස්තර ගොඩක් තිබ්බට සමහරක් වෙලාවට ඒක මාතෘකාව නෙවෙයි හරි මුල් කෑල්ල කියවලා දැන් ලියනවා ඩෙංගු රෝගයේ වළක්වා ගත හැකි ක්‍රම බොහෝ ඇත නමුත් අපගේ නොසලකිලිමත්කම නිසා මෙම රෝගය ව්‍යාප්ත වේ හරි ලියනවා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් මොනවාද දැන් ඔයාලා ලියන්නේ අර මුල් කෑල්ල ගැන දැක්කද පුතේ හරීම වැදගත් ඔන්න පොඩි නෝට් එකක් දාගන්න පුළුවන් මාතෘකාව හොඳින් කියවන්න ප්‍රධාන මාතෘකාව එක්ක කළු පාටින් හයිලයිට් කරලා ඇති ප්‍රධාන මාතෘකාවට යටින් ඉරක් ඇඳ ගන්න මාතෘකාව ගැන චිත්‍රයක් සිතේම ආව ගන්න මම ඒක පස්සේ කියන්න අපි කොහොමද ඒක කරන්න කියලා ඒදී ක්‍රියාවක්ද සිතුවිල්ලක්ද යනින් හොඳින් බලන්න ඒ කියන්නේ සිතන දේද කරන දේද වැදගත් පුතේ මේක සිතන දේද සිතුණු දේද කරන දේද බලන දේද අන්න ඒක වැදගත් ක්‍රියාවද්ද සිතුවිල්ලද්ද යන හොඳින් විමසා බලන්න. වැකි ලිවිය යුතු කාලය තීරණය කරන්න. ඔයාලට කොච්චර කාලයක් තියෙනවද කියලා සමහරක් ළමයි රචනාව කලින් ලියනවා, සමහරක් ළමයි රචනාව අවසානෙට ලියනවා. හැබැයි බලන්න ඔයාට කොච්චර කාලයක් තියෙනවද ලොකු කතන්දරයක් ලියන්න මට වෙලා තියෙනවද? නැත්නම් කොහොම හරි වාක්‍ය පහ බැගින් ලියලා මම මේක කවර් කරගන්නවද කියලා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ දැනට ගැළපෙන විදිහට වැඩේ කරගන්න ඕන. පටු සටහන් කොලයක් ගැන මේක නම් පුතේ වෙලා සමහරක් ළමයිට වෙලා මදි වෙයි. මම ඒක යෝජනා කරන්නේ නැහැ ඔයාලට. ඒවා ගලපින් කාලට වාක්‍ය කොට ගන්න. අපි බලමු මාත් ඊට පස්සේ ඊළඟ පියවරට යන් අපි. රයිට්. මේ බලන්න. හරි. මා පාසල් නිවාඩුව ගත කළ අයුරු. දැක්කද පුතේ? මාතෘකාව තමයි පාසල් නිවාඩුව දිශාව කියන්නේ මේ කාලය. ගත කළ අයුරු කාලය අතීත කාලය. මා පාසල් නිවාඩුව ගත කළ අයුරු. එහෙනම් අතීත කාලෙත් තමයි ලියන්න වෙන්නේ මා ගත කළ අයුරු හරි රයිට් බලන්න පුතේ ඊළඟට හොඳයි මම මාළුවෙක් වෙමි එච්චර සරල එකක් නම් එන එකක් නෑ නේද මම මාළුවෙක් වෙමි බලන්න පුතේ ජලයේ නොමැතිව ජීවත් වීමට මට ඉතා අපහසුය රාන්චුලස ජීවත්වන මා ජලජ පැලෑටි ආදී මගේ ආහාර ලෙස ගනිමි. කුඩා ළමුන් මෙන්ම වැඩි හිටියන්ද රචනා මේක බුද්ධාර පීඩී එක. රයිට් මයික් ඔෆ් කරගන්න පුතේ. කුඩා ළමුන් මෙන්ම ළමුන් අනුක්තයි වැඩි හිටියන් අනුක්තයි. එහෙනම් පුතේ ඒක වචන ක්‍රියාපදයකින් අවසන් කරලා තියෙනවා. මා කියන එකත් අනුක්තයි. නිකන් අපි අදහසක් ගමු මා මාළුවෙක් වෙමි. අපි තව එකට යමු. මේ බලන්න මට අපිට දැනෙන්නේ මේක කොහෙද තියෙන්නේ මේක සෝරි මයික් එක ඔෆ් කරගන්න පුතේ මගේ රට ඉතා කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවයි ඉන්දියන් සයුරේ මුතු ඇටය ලෙසින්ද මගේ රට හඳුන්වන ස්වාභාවික සම්පත් වලින් පිරුණු මගේ රටෙහි දියුණුව මම ප්‍රාර්ථනා කරමි දැන් අපි ඉස්සර පුතේ ශිෂ්‍යත් විභාගයට වාක්‍ය පහක් ලිව්වා එතකොට සුලභ දෙයක් තමයි පස්වෙනි වාක්‍යයට ප්‍රාර්ථනයක් ලියන එක ඉතින් මෙහෙමයි පුතේ දැන් අනෙක් කරුණුත් එක්ක ප්‍රාර්ථනයක් ලිව්වට කමක් නැහැ වාක්‍ය තුනක් අවස්ථාවලදී ප්‍රාර්ථනයක් විතරක්ම නිකන් වචන හතරකින් ගොඩනගන්න එපා ලකුණු නැති වෙයි වාක්‍ය තුනක් ලියනකොට අනික සමහර මාතෘකාවක් ලියනකොට පුතේ ප්‍රාර්ථනාවක් ලියන්න ඉඩ ඉතිරි වෙන්නේ නැහැ කරුණු ඕන තරම් තියෙනවා හොඳයි නිකන් මම මේ උදාහරණ කීපයක් සරලව වරන් බලන්න තාම අපි ලියන්න පටන් ගත්තේ නැහැ මා නිවාඩ කාලේ ගත කළ අයුරු නිවසේ සියලු දෙනා සමග වැඩ කරමින් මා නිවාඩු කාලේ ගත කළෙමි අතීත කාලේ කල කොරෝනා රෝගය නිසා අප සියලු දෙනා විනෝද චාරිකා හෝ වන්දනා ගමන් නොගියමු බලන්න පුතේ මේකේ බලන්න වැරද්දක් තියෙනවා බලන්න හම්බුණාද අප කියලා අප කියලා තියෙන්නේ දැක්ක නේද පුතේ එතකොට නොගියමු වැරදි ඉතින් ඔයාලා හොයන්න මගේ රචනා වල වැරදි තිබුණොත් දැන් අපිව සාකච්ඡා කරමු මට දැන් ඒව හදන්න වෙලාවක් නැහැ. ඔය පළවෙනි වාක්‍යයත් වැරදි මා කියලා තියෙන්නේ. ආ ඒකෙත් මා කියලා තියෙන්නේ. අන්න බලන්න. එතකොට අපි මේකේ අඩුපාඩු කතා කරමු. හොඳයි. මා නිවාඩු කාලේ ගත කළ අයුරු.
නිවසේ සියලු දෙනා සමග ගෙවතු වැඩ කරමින් මා නිවාඩු කාලය ගත කළෙමි. ලකුණු බිඳුවයි. මානම් මී වෙන්න බෑ. මම නම් මී. කොරෝනා රෝගය නිසා අප සියලු දෙනා විනෝදචාරිකා හෝ වන්දනා ගමන් නොගියමු. අප මූ වෙන්න බෑ. එහෙනම් මේකේ උක්ත වෙන්නේ කොරෝනා රෝගය. එහෙනම් නොගියේ කියලා තමයි ලියන්න වෙන්නේ. නේද පුතේ? හරි. ඊට පස්සේ නමුත් සියලු දෙනා උක්තයක් ලෙස අරගෙන අපිට බහුවචනෙන් ඉවර කරන්නත් පුළුවන්. අපි ලියනකොට බලමු. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නිවසට වී කාලය ගත කළේ මී. පුළුවන්ද? සර් තුන්වෙනි එකේ මම නැහැ. මම නැහැ. අන්න බලන්න. මම ලස්සන ලිව්වා කියන අම්මට ඇවිල්ලා. අනේ මම දාලා නැහැ. නේද පුතේ? අන්න ඒක වැරදි රචනාවක් විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි වගේ බලමු කීපයක්. හරි. මගේ අනාගත බලාපොරොත්තු. මගේ අනාගත බලාපොරොත්තු ගුරුවරියක් ගුරුවරියකු වීමයි. මා කුඩා කල සිටම ඉතා උනන්දු වෙන්න ඒ සඳහා ඉගෙනීම් කටයුතු සිදු කරමි. බලන්න පුතේ කුඩා කල සිටම ඒ සඳහා උනන්දු වෙන්න ඉගෙනීම් කටයුතු සිදු කරමි. පුළුවන්ද එහෙම? වැරදි. වැරදි. මම නෑ. ඔව්. පළවෙනි වාක්‍යයේ තියෙන සා ගුරුවරියක් ගුරුවරයෙකු කියලා. ඔව්. එතකොට මාගේ අනාගත බල ඔව් දැන් මේක නම් දෙන්නේ ගුරුවරයෙක් ගුරුවරයෙකු. ඒක ගැටලුවක් නෑ පුතා. ඒක ගැටලුවක් නෑ. ගුරුවරියක් ලියන්නත් පුළුවන් ගුරුවරයෙකු ලියන්නත් පුළුවන්. අනුක්තයි. අරක උක්තයි. හැබැයි අනුක්ත පදයක් දැම්මොත් බලාපොරොත්තුව උක්ත වෙයි. එතකොට වීමයි කියලා අවසන් කරන්න පුළුවන්. හරි. ගුරුවරයෙක් වී රටට වැඩදායි සේවයක් කිරීමටද මට හැකිය. ඒක ගැන මොකද කියන්නේ මේ වාක්‍යය ගැන? සමහර පොත්වල එහෙම තියෙනවා. නමුත් අතීත කාලයේදී තමයි අපිට දකින්න පුළුවන්. රයිට්. මේ බලන්න. අපි දන්න එකක් නේද මේක? ඔන්න අපේ සිලබස් එකේ තියෙන රචනාව. රූපමය තොරතුරු. අපි දන්න එකක් මෙයාව නේ. ඉතින් දන්නේවත් අපි කතා කරන්න එපැයි. හොඳයි. හරි. පින්තූරයක් දැස බලා නිර්මාණාත්මක වැකිලිවීම. වාක්‍ය ලියුවන්නේ වර්තමාන වතර්මාන කියලා තියන්නේ. පොතේ මේකේ ඉදිරියට තියෙන උපකල්පන හොඳට අහගන්න. අතීතයේ සිදුවුණු සිදුවීම් එතකොට වෙන්න තියෙන ඒවා ලියන්න බෑ. රූපයක් දීලා තියෙනකොට ඒක ලියන්න පුළුවන් නේ. ඔබට නිරීක්ෂණය වෙන දේ පමණයි. පේන දේ විතරයි ලියන්න පුළුවන්. එහෙනම් ඉතිහාසයේ වෙච්ච ඒවත් අනාගතයේ වෙ දැන් වැස්සක් රූපයක් තිබ්බොත් ඉස්සරහට ගම් වතුරක් ගලයි කියලා වල් කියන්න බෑ. ඔයාට පේන්නේ වස්ස වහිනවා. හරි. ඔයාට සිතන දේ ලියන්න තිබ්බොත් පුළුවන්. රූපයේ දෙස බලා ඉදිරියට සිදුවන දේ. නැත්නම් රූපයේ දෙස බලා ඔබට සිතන දේ. ඒ වගේ එකද ලියන්න පුළුවන් රූපේ බලා ලියන්න කිව්වොත් රූපෙන් තමයි ලියන්න වෙන්නේ. ඒක ඔයගොල්ලෝ කියවලා තීරණය කරන්න. රයිට්. අවුරුදු ළඟ එන බව පවසමින් කොහා නාද කරයි. ඉතින් ඒක දන්නවනේ අවුරුදු ළඟ එනකොට කොහා ගෑ ගහන්නේ. අම්මා තාත්තාත් එකතු වී. අදිටි. හරි අපි අඩුපාඩු පස්සේ කතා කරමු. වැඩිහිටි කාන්තාවෝ කිහිප දෙනෙක් රබන් ගසති. කාන්තාවෝ ගසති. මේකේ ළමයිලා යන්න වැරදි පුතේ. ඒක නම් මේ අපි ප්‍රසන්ටේෂන් එකේ වැරදිලා. කුඩා ළමයි තා සතුටින් පංච දමති. ළමයි දමති. තාත්තා තිත් තිත් දින තීන්ත වෙන්න ඕන. තීන්ත ගාමින් නිවස අලංකාරය කරයි. හරි. ඔයාලට නොගැලපෙන බවක් තේරෙන වාක්‍ය මොනවද? සර් මේ ඔබ ලියාගන්නද අපි ටියුට් එකේ තියෙනවා. හා මෙහෙම කරමු තුන් සර්. ඇත්තටම මේ රචනා සම්මන්ත්‍රය අපි පුතේ සාමාන්‍ය පැය 5ක් 6ක් කළා. මෙහෙම කරන්න මතකෙන් ලියමු. නැත්නම් අපිට ලියන්න ගියොත් තුන් සැර ලොකු කාලයක් යයි. මොකද මට අද ලොකු තොරතුරු ටිකක් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ මේ කාලය තුල. ගැටලුවක් නැහැ නේද? මතක තියාගන්න පුළුවන් නේද ටිකක්? හරි. මතක තියාගන්න පුළුවන් සර්. හරි මෙහෙම කරන්න. මට මෙහෙම කරන්න පුළුවන්. මට පුළුවන් PDF වලින් දාන්න මේක. හරි? අර මම දාන්නේ ලස්සනට PDF කරලා උත්තර ටික මොකද්ද ප්‍රශ්න පත්‍රවල? ඒ වගේ හා සර් ඒ විදිහට දාන්න අපි ලියාගන්න. එතකොට අවශ්‍ය කෙනෙකුට අපි PDF කරලා දාමු. හැබැයි මේ පුතේ දැන් මේකේ ළමයි දැන් ඔයාලා දැන් හොඳ තේරෙන ළමයිනේ. දැන් මෙන්න මේ වගේ වැරදි වෙන්න පුළුවන්. මට ඒක හදන්න කාලයක් නැහැ. එතකොට ඔයාලා ඒක හරියට ලියන්න ඕනේ ඈ. දැන් මම ඒක කියනවනේ කියනකොට නම්
එහෙම ලියලා ඔයගොල්ලෝ වැරදි ලියන්න එපා. හරි. හොඳයි. ඉතින් ඒ වගේ අපි කෙටි අදහස් කීපයක් තමයි ගත්තේ එකෙන්. ඊට පස්සේ අපි යනවා මේ භාෂාව තෝරා ගැනීමේදී මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් කියලා බලමු. රයිට්. මම ඒක තෝරාගත්තා මේ අන්තර්ජාලය පළවෙච්ච කීපයක් වලට තෝරාගත්තා. බලමු. ඔයාලා මේවා දැකලත් ඇති. අන්තර්ජාල පිටුවල පාවිච්චි වෙන ටිකක්. හරි. අපි එකක් සාකච්ඡා කරලෙමු රචනා බලන්න කලින්. හරි. හොඳයි. අපි බලමු. බලන්න පුතේ. හරි. ඒකත් චුට්ටක් බලන් ඉමු අපි. රචනා ලිවි උපදේශ සංග්‍රහය. වගන්තියක අවසාන ක්‍රියාපදයේ ආඛ්‍යාතයේ වගන්තිය අවසානයේ ලියන්න. මම අර ඉස්සර කිව්ව වැරද්ද පෙන්ලා දෙන්න යන්නේ මේ වාරයට. වැරදි වගන්තිය. මගේ සුරතලා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ කිරිබීමටය. කරන්නේ දාලා මැදට. නේද පුතේ? කරන ක්‍රියාව. නේද පුතේ? හරි. එතකොට මේකේ ක්‍රියා දෙකක් තියෙනවා. ඒ වගේ වෙලාවට ඒක හරියට ගලපන්න පුළුවන්. මේ බලන්න ඒ ගලපලා කොළ පාටින් ලියලා තියෙනවා. මගේ සුරතලා කිරිබීමට වඩාත් ප්‍රිය කරයි. ආස සුන්දර කරන්නේ එහි ඇති වර්ණවත් වලාකුළුය. වර්ණවත් වලාකුළු ආස සුන්දර කරයි. මේ බලන්න කරන්නේ කියලා මැදට දාලා වලාකුළු ආදකට දාලා. දැන් ඕකට හොඳම උදාහරණ තමයි මේ පළවෙනි කියන ක්‍රියාපද දෙකක් තියෙන දෙක හොයන්න බෑ. මේ දෙවෙනි වාක්‍යය. හරි ලස්සනයි නේ ඇත්තටම. ආස සුන්දර කරන්නේ එහි ඇති වර්ණවත් වලාකුළුය. ඇත්තනේ. හැබැයි ඒක ලියනකොට එහෙම ලියන්න බෑ. වර්ණවත් වලාකුළු ආස සුන්දර කරයි. ඔන්න පුතේ වලට වරදින පොඩි තැන. හරි පොඩි මාක් එකක් දාගන්න මතක තියාගන්න කැමති නම් වැරදි එකයි හරි එකයි නෝට් එකක් දාගන්න. ආස සුන්දර කරන්නේ යදි වර්ණවත් වලාකුළුය. වර්ණවත් වලාකුළු ආස සුන්දර කරයි තමයි හරි එක. පැහැදිලිද පුතාලාට? ක්‍රියාපදයක් මං ඉස්සෙල්ලා කිව්වා වාක්‍ය මැදට යොදා ගන්න එපා. ඒකෙන් ඕගොල්ලන්ට අවාසි වෙනවා. හොඳයි. අපි යමු ඊළඟට. හරි. වචනයක අකුරු අතර පරතරය නියමිත පරතරය තබා ගන්න. අම්මා කඩේට ගියායේ තාත්තා ගෙදර ආවේය. යන්සේ ලියන විට එයට පෙර අකුර ස්පර්ශ වෙන ලෙස. මේක නම් අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. ඔයාලට ස්පර්ශ වුණත් නැතත් ඔයාලට ලකුණු දෙන්න ඈ. දැන් මේ යන්සේ පුතේ කොහොමද මේ යන්සේ කියන්නේ පිල්ලමක් නෙමෙයිනේ. සංකේතයක් අකුරක කොටසක්. යන්සේ අය යන්නේ අංශේ. ප්‍රකාරංශයත් එහෙම. ඒක සම්බන්ධ කරන්නම කියලා පාසලේ කියලා දිරු එහෙම ලියන්න නැත්නම් ලකුණු නම් කොහොමත් හම්බෙන්නේ. රයිට්. වැකි වල නිපාත පද වෙනම ලියන්න. මේ තියෙන්නේ පුතේ ආවාය ගියේය නැටුවාය අම්මාද මමද තාත්තාද. හැබැයි අත් ලියනකොට එකට ලියන්න නේද? ඊ ලියනකොට එකට ලියන්න. අපි එක සිංහල ව්‍යාකරණ දිගෙන ගන්න. ඉතම හරිම මිහිරිම ස. ඔව්. උත්තරු නිපාත පදයක් නෙමෙයිද? අත්තකුර යෙදෙනවා පුතේ. නමුත් වාක්‍ය රීතියේදී අපි එකට ලියනවා. සමහර අවස්ථාවල තියෙනවා වෙන් වශයෙන් ලියන. නමුත් ඕගොල්ලොන්ට ඕගොල්ලෝගේ සිලබස් එකේ තියෙන ආකාරයට බහුවචන ආඛ්‍යාතය ලෙස යොදලාදී නාම පදයට එක ලියන්න. රයිට්. බලන්න පුතේ රචනාවක් ලිවීමට පෙර මේක අපි කියවුවානේ පුතේ. රචනාවක් ලිවීමට පෙර මාතෘකාව හොඳින් කියවා එහි අන්තර්ගත කරුණු කීපයක් ඉස්මතු කරගන්න. පසුව ඒවා ගැන වෙන වෙනම වගන්ති ලියන්න. අන්න. ඔන්න බලන්න පුතේ මේක තමයි වැදගත් කාරණේ. හරිද? මන්ද තව ටිකකින් ඔක පෙළගස්සනවා ඔයාලට. හරිද? ඕගොල්ලෝ මාතෘකාව කියෙව්වා. මොකද්ද? මහවැස්සක් අත ළඟ. ඔන්න මම හිතේ අඳ ගන්නවා මම මොනවා ගැනද ලියන්නේ? ආසඳුරු වෙන ගැන ලියනවා, සුළං ගැන ලියනවා, විදුලි ලිය ලියනවා, අකුරුහන් ලියනවා, සත්වා මිනිස්චරිය ලියනවා. මට පහක් ලියන්න පුළුවන් කරුණු. මේක පුතේ ආයේ කටුකොලේ ලියලින්ද අවශ්‍ය නැහැ. කාලයක් යනවා. හැබැයි මම දැන් ඔයාලට පියවර පහක් දෙන්නම්. කෙටි පියවර පහක් දෙන්නම්. හරිද? මහවැස්සක් අත ළඟ. අන්තර්ගත කරුණු ඔන්න හිතනවා මම මොනවා ගැන ලියන්නේ? ආහ සඳුරු වෙන ගැන ලියනවා. සුලගමන ගැන මට ලියන්න පුළුවන්නේ. විදුලි එළිය ගැනත් මට ලියන්න පුළුවන්. අකුණු හඬ ගැන ලියන්න පුළුවන්. වැස්සක් අත ළඟ නම් අම්මා මොකද කරන්නේ? තාත්තා මොකද කරන්නේ? මිනිස් චර්යා ලියන්නත් පුළුවන්. එහෙනම් ඔන්න ඔය ලියන ටික අනේ බලන්න වචන තුනකින් හතරකින් තමයි ඔය හිතේ ඇඳගත්තේ. ඊට පස්සේ තමයි අර ටික දාලා ලස්සන කරලා ලියන්නේ. මාතෘකාවට අන්තර්ගත කරමු අපි හිතේ හදාගන්න ඕනේ. නේද? ඔයාලා මේ වැඩසටහන ඉවරුනාට පස්සේ ඔයාලා ඔය මං කියපු පිළිවෙලට පොඩි රචනාවක් ලියලා බලන්න. ටිකක් සාර්ථක වෙයි. හරි? හොඳයි. බලන්න පුතේ වගන්තියකට අවම වචන
ගණන එක්කිරීම සඳහා සරල වැකියකට මාතෘකාවට ගැළපෙන පරිදි නිපාත පද විශේෂණ පද ආදී එකතු කර ගත යුතුයි. ඒක ලස්සන පෝෂණය කරන්න ඕන ලස්සනට. හිරු බැසෙයි. බලන්න පුතේවා වචන පහක් කරලා දිනවා කිසිම ගැටලුවක් නැහැ මේකට ලකුණු දෙන්න ඕන. දැන් මේ රූප වල නම් නැවතීමේ තිත් නැහැ වගේ පොඩි පොඩි දෝෂ තියෙනවා. මම ඒවා කියනවනේ. ඒවා අපිට හදන්න බෑ. හිරු බැසෙයි කියන එක ලස්සන කරා බටහිර හිරු බටහිර ආසින් බැසෙයි. හිරු ගිනි බෝලයක් මෙන් බටහිර ආසේ බැසෙයි. හිරු දවසේ වඩා ආවර කර ගිනි බෝලයක් සේ බටහිර ආසේ බැසෙයි. දැක ලස්සන කරනවා. බලන්න වචන තුනේ ඔයාලගේ සිතුවිල්ල විශේෂණ පද දාලා නේ මේ ගිනි බෝලයක් ආසින් බටහිර ආසේ. නේද පුතේ? බලන්න පුතේ ඒ වගේ ලස්සන කරා අපි ඒක. අපිට ඕනම වචනයක් දාලා හිතලා බලන්න. ඈ ඔන්න ගන්න බාන මගේ අම්මා කරුණාවන්තයි. දැන් අපිට ඕකට පුළුවන් ලස්සනට ගන්න නේද? ඈ මගේ අම්මා කරුණාවන්ත සුන්දර යුවතියකි නැත්නම් ගැහණියකි මාතාවකි වගේ ලස්සනට අපිට පුළුවන්. ඉතින් ඒ වගේ අපිට පුළුවන් පුතේ ලස්සන කරන්න. ඔයාලා නිකන් හිතින් ලස්සන කරලා බලන්න පොඩි වාක්‍යයක් හිතුවා ඒක ලස්සන කරා. සුළඟමයි. ඔන්න ලස්සන කරනවා. නේද පුතේ? හරි. හිමිදිරි උදෑසන සිසිල් සුළඟමයි. දැන් ලස්සන කරන්න පුළුවන්. ඉතින් ඒක හරිම නිර්මාණශීලී පහවතර විතරක් නෙවෙයි පුතේ. ඉස්සරහා ලිඛිත හැකිය ලියන හැකියාව වර්ධනය වෙනවා. සිතුවිලි හම්බෙනවා. ඈ ඒ වගේ හොඳ දේවල් අපිට කරන්න පුළුවන්. වගන්තියක එකම වචනෙන් ඔව් පුතේ කියන්න. අර සර් කලින් කිව්ව සුළඟමයි කියලා වාක්‍ය. ඔව්. ඒක මම එකක් හදුවා. ඒකනේ නේද? ප්‍රශ්නතරන්දි පිළිබිදු බිම දමමින් සුළඟමයි. ඒකනේ පුතා. ඒකනේ අපිට පොඩි වචන තුනක් තමයි පෝෂණය කරේ. ලොකුවට හිතන්න දෙයක් නැහැ. පොඩි වචන අපිට පුළුවන් පෝෂණය කරන්න. මොකද අපි ගාව වචන තියෙන්න ඕනේ හැබැයි. නිවැරදි අක්ෂර වින්‍යාසය තියෙන්න ඕනේ. වගන්තියක එකම වචනේ නැවත නැවත ලිවීම නොකරන්න. එකම නැවත නැවත ලියන්න එපාලු. මේ බලන්න මේක මම ඔයාලට ඔහේ උදාහරණ දෙන්නේ ඈ. අපි මුහුදු වෙරළට ගොස් මුහුදු වෙරළේ යෑමදීමින් මුහුදු වෙරළේ සුන්දරත්වේ නැරඹුවේ. අර මැක්කගෙන ලිව්වා වගේ තමයි. දන්නවනේ මැක්ක කතාවනේ. හරි. නිවැරදි කරමු. අපි මුහුදු වෙරළට ගොස් එහි ඇවිදින් අවට සුන්දරත්වේ නැරඹුවේ. නිවැරදි කරලා ලිව්වා. බලන්න අපි මුහුදු වෙරළට ගොස් මුහුදු වෙරළේ ඇවිදින් මුහුදු වෙරළේ සුන්දරත්වේ නැරඹුවේ. මම දැන් මේ ලගදී රචනාවක් බලලා මම තියනවා දෙපළට. ආයේ මායෙකුත් තියෙනවා. එහෙම හරියන්නේ නැහැ පුතේ. එකම වචනේ යොදපුවම අපිට ආවාසි වෙනවා. අපි මුහුදු වෙරළට ගොස් මුහුදු වෙරළේ ඇවිදින් මුහුදු වෙරළේ සුන්දරත්වේ නැරඹුවෙමු. බලන්න මේක කොච්චරම් වැරදිද කියලා. අපි මුහුදු වෙරළට ගොස් එහි ඇවිදින් අවට සුන්දරත්වේ නැරඹුවෙමු. අපට ඕන මුහුදු වෙරළ වෙනකොට මොකද්ද යොදන්න පුළුවන් වචන දිසජ? අපි කියන සයිර. ආ නෑ. සයිර. අපිට මුහුද කියන්නේ නැතුව වචනයක් යොදා ගන්න පුළුවන් අප්‍රාණ වාචී වචනයක්. අපිට බැයිද එය කියන්න? එහි කියන්න බැයිද? පුළුවන්. ඔව්. ඒ අපි අර වැකිලියන ඒවා සාකච්ඡා කරද්දී එහි ඒවා දාලා එහෙම ලිව්වා මූලික. අපි එහි දැම්මා ඒවා දැම්මා නේද පුතේ? අන්න ඒ වගේ වචන නිකන් නෙමෙයි අපි ඉගෙන ගත්තේ. හරි. උක්තානුක්ත පද දැනගන්න ඕන. මම මා අපි අප මිනිසා මිනිසෙකෝ ගැහණිය ගැහණියක මිනිස්සු මිනිසුන් ගැහණු ගැහණුන් ළමයි ළමයි. හරිද? එතකොට පුතේ අලන යන්න දාපු බහුවචන තී කියලා ඉවර වෙන්නේ නැහැ. යෝය ලෝය නොය ටෝලි ඉවර වෙන්නේ නැහැ. අලන යන්න දාන බහුවචන තියෙනවා නම් ඒක අනුක්ත පදයක්. ඒක වාක්‍යයක් ඇතුලේ තියෙනවා නම් එයා උක්ත වෙන්නේ නැහැ. එයාත් එක්ක ඉන්න තව වෙන වචනයක් තමයි උක්ත වෙන්නේ. සැලකිලිමත් වෙන්න. හරි. ඉතින් මම මේකේ රචනා ගොඩක් බලන්න බලාපොරොත්තුවක් නැහැ. මම රචනා කීපයක් වලට අරන් ඇවිල්ලා තියෙනවා. රයිට්. ඉතින් ඔන්න අපි ගැටි අදහසක් තමයි ගත්තේ. ඊට පස්සේ ඔතන තියෙනවා තව ඉන්න බලන්න අම්පතාලා අපිට තිබුණා තව බලමු ළමයි පොඩ්ඩක් ඉත රයිට් මෙන්න මේක හරි වැදගත් මම මේක තමයි හෙව්වේ රයිට් ඔන්න පුතේ අපිට ලියන්න පුළුවන් ලිඛිත වචන දැන් අපිට උවමනා වෙනවා බැරි වුණා කියලා ලියන්න මොකද්ද ලියන්නේ නොහැකි විය ඊට පස්සේ ඉන්පසු ආයෙත් නැවත ඉන්නවා සිටි හරි එතකොට පුතේ කෙරුවා කලේ කලේ කලෝය
ආපහු ආපහු නැවත ආපහු නැවත ගිහින් බොස් 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 ආවා පැමිණියේ ඔක්කොම සියල්ලම සියල්ලම අරන් ගියා දුවගෙන ආවා ලාවේ පැන්නවා පැන්නේ ලුහුබැන්දේ ඔව් දැන් අදිස්සයට බල්ලෙක්ගේ පැන්නු එකක් ලියන්න නම් හයියෙන් නඬුවා තාදී කියන්න පුළුවන් පටන් ගත්තා ආරම්භ කළේ ආ ඔන්න මේ ටික නම් වැදගත් කාට හරි ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න හරි මේ ටික වැදගත් ඔව් පුතේ ඔව් අපේ පන්ති හොඳට අඩගෙන ළමයෙක් ඉන්නවා එයා කොච්චරවත් කියන්නේ කලේ ය කියන එකට කෙරුවේ ය කියලා ඒ හින්දා කතා කරන විදිහට පුතේ කියවෙන්නේ උඩ යට ලකුණු කැපෙනවා කෙරුවා කරානේ අපි කියන්නේ කරා නෙවෙයි කලේ ය හරි ඔන්න පුතේ අපිට වචන ලියනකොට භාවිතා කරන්න පුළුවන් ලිඛිත වචන හරි නොහැකි විය ඉන්පසු නැවතත් සිටී කලේ ය ආපසු නැවත ගොස් පැමිණියේ සියල්ලම රැගෙන ගියේ දිවාවේ ලුහුබැන්දේ තදින් හැඬුවේ ආරම්භ කළේ තව වචන ගොඩ තියෙන්න පුළුවන් මේ හදපු ටිකක් මම මේ අන්තර්ජාලයෙන් උපුටාගත්ත ටිකක් මේ හරි කවුරු හරි නෝට් කරනවද ලියනවද නැහැ නේද ළමයි සර් ඔක අපිට පේපර් වලත් හම්බුනේ අයර හරකා වෙලට ඔව් ඔව් එහෙමත් හම්බෙලා තියෙනවා රයිට් හරකා වෙලට බහැලා रचना මාත්‍රකාව කියවන්න කී පාරක්ද කී පාරක්ද තුන් පාරක් අඩුම තුනක් පාරක් අඩුම තුනක් අඩුම තුනක් මෙතෙන්දි පුළුවන් ප්‍රධාන මාත්‍රකාවට ඉරක් ගහන්න ප්‍රධාන මාතෘකාවට ඉරක් ගහන්න පුළුවන් හරිනේ පුතේ හරි සර්ගේ දෙවැනි එක තමයි කාලය කාලය සිතුවිල්ලක්ද ක්‍රියාවක්ද ක්‍රියාවක්ද සොයාගන්න සර් ඔය දාකුර ලියද්දී ඇඩ් කරනවද ලං කරනවද ආපොතේ සිතුවිල්ලක්ද කියද්දී එහෙමද ඇඩ් කරනවද ලං කරනවද ඇඩ් කරන්න ඕනද යන්න මම මේ ඉඳ පොඩ්ඩක් මදින්ද ලිව්වේ සිතුවිල්ලක්ද ඇච් කරන්න හරිද හරි ඔන්න සර්ගේ දෙවනි පියවර අංක 1 තමා මාතෘකාව කියවනවා තුන් වතාවක් ප්‍රධාන මාතෘකාව යටින් ඉරක් ගහනවා හෙට ඉඳන් කරන පේපර් වල වැඩේ පටන් ගන්න හරි ඊට පස්සේ කාලය අතීතද වර්තමානද කල සිත දෙකට කරන දෙයක්ද දැන් මම මේ ළඟදී ලිව්වා ළමයිත්ක රචනාව ලිව්වා පුතේ පාන්දර සිටම මහවැසි ඇදහැලේ මේ මහවැසි ඇදහැලේ කියන නෙමෙයි ඒක ළමයි සමහර ළමයි කෙලින්ම ලියලා මහවැසි ඇදහැලෙනෙක් කියන්නේ හරි නිවසේ ඉදිරිපස විවෘත කර පිටත බැලුව මට සිතෙන දේ සිතුණු දේ නෙවෙයි සිතෙන දේ මොන කාලෙන්ද ලියන්නේ
වර්තමාන Oh, gereuma samaga viduli eli dahara mata wadido kia mata witeka sitei. Hari diragi posata niwasata kadawetei do kia mata sitei. Hari ikmenin dua gos nanggi samaga midule kadadasi bortu yawi mata mata sitei. Yar sitei nari. Dan yar eli belu wate yar yar parisere gena sitei ndapulang yar manusia sitei. Tumpara. Pradana matrukavata yatin. Pahadilu liyana wadu pain natui. Neda? Pahadilu liyana ko? Right. Pradana matrukavata yatin. Pradana matrukavata yatin. Irak. Hari ita passe angka deka kalaya itu illakda Kriya Vagda Maikop Karganda Ikanaya Karanna Angka Deka Angka Tuna Hari Angka Tuna Mana se ada has dekak endeganne hari adas dekak oyala ekak gana hitena oyala ekak gana lindela ekak liyena ayyo puthe deka ennet naha thuna ennet naha habai wala dekak hitanda තුන්වෙනි එක ඉබේනවා මං කිව්වට කරලා බලන්න තුන්වෙනි එක ඉබේනවා උදාහරණයක් හරි මාත්‍රකාව මගේ රට හරි මම ලියනවා වෙරළ ගැන ලියනවා ආය ලියනවා දලදා මාලිගාව Hari, orangnya mama, mereka lihat nama apa kita kasih telai barang. Mang lihat nama itu kan, pintu itu laga lekam dengan, dia lama el lagi kan, singa raja mana antara kan, ay, mereka rata kan, dia nukum lihat, beri nama apa kita orang, lihat nama, ah, tempur orang beri portion yang keranda, hari, berapa portion yang keranda di saja, sanutmi, berapa pada portion yang keranda, lasten macam ni kat dalam. Himasha? Tuna ela dire. Wakyak mahada. Hadum. Mage rata wata adi sundara verala dire. Oh, mage rata wata sundara verala dire. Eta. Rekal, verala dire sambandha kara mage rata. Ibarai wedi. Mang hitue meka gyan. Sundara verala dire kim mage rata madi bi eta. Oh,
සුන්දර වෙරළ තීරයකින් මගේ රට වට වී ඇත. සුන්දර වෙරළ තීරයකින් වට වූ මගේ රට ශ්‍රී ලංකාවයි. දෙකද මං හිතේ ඇඳගත් එක පොහොර ටිකක් දැම්මා. ලස්සන පොහොර ටිකක් දාලා වචන පහක් විතර හදාගෙන අපි ලියනවා. දලදා මාලිගා. සර් සදේව කියන්නේ. සදේව කියන්නේ පුතේ. කන්ද උඩ රට ඇති දලදා මාලිගාව මගේ රටට මහත් ආඩම්බරයකි. ලස්සනයි. වෙරි ගුඩ්. සදේවට ඕක ලස්සන ලියා ගන්න පුළුවන් නම් ලකුණු 6ම ලකුණු 2ම හම්බෙනවා. දැක්කද? එයා දලදා මාල් ආපහු කියන්න සදේව. හරිම ලස්සනයි. කන්ද උඩ රට ඇති දලදා මාලිගාව මගේ රටට මහත් ආඩම්බරයකි. තව එකක් කියන්න. තව එකක් කියන්න. කවුරු හරි සෙන්දියු. කන්ද උඩ රට ඇති දලදා මාලිගාව මුළු රටටම සෙතලක් පාදෙයි. ඔව්. හොඳයි පුතේ. ඔව්. මගේ රට දැන් මගේ රට සම්බන්ධතාවය කියලා තියෙන නේද? රට මැද ඇති දලදා මාලිගාව නිසා මගේ රට සුන්දරත්වයෙන් බැබළෙයි. දැන් ලස්සන ලියන්න පුළුවන්. හැබැයි බැබළෙලා යන්න හරියට ලියන්න ඕනේ. නැත්නම් ඒක ලකුණයි. කොච්චර ලස්සන එකක් වුණත් වැඩක් නැහැ නේ. ඔන්න ඔයාලට මම කියලා දුන්නා. එහෙනම් මනසේ අදහස් කීයක් ඇඳ ගන්නවද? දෙකක්. එතකොට තුන්වැනි එක නිකම්ම එනවා. නිකම්ම එනවා. ඔයගොල්ලෝ ලියලා බලන්න. ආයාසයෙන් එනවා. හරි. හතරවෙනි පියවර. ඔබතේ හතරවෙනි පියවර. උක්ත ආඛ්‍යාත අක්ෂර අක්ෂර උක්ත උක්ත ආඛ්‍යාත අක්ෂර විරාම ලක්ෂණ ඇතිව ලියන්න. ඔන්න හතරවෙනි වැඩේ. හරිද? හතරවෙනි වැඩේ. පියවරවල් පහකට රචනාව ලියන්න යන්නේ අඩුපාඩු නැතුව. හරි. උක්ත ආඛ්‍යාත අක්ෂර විරාම ලක්ෂණ ඇතිව ලියන්න. හරි. හොඳයි. එතකොට මං කියන නිකන් ලියන්න බෑ. උක්ත ආඛ්‍යාත අක්ෂර අක්ෂර විරාම ලක්ෂණ ඇතුව ලියන්නේ මොකෙන්ද? මොකෙන්ද ලියන්නේ? ලිඛිත බසින්. හැබැයි අපි උඩ කාලය තීරණය කරලා ඉවරයි. එහෙනම් පුතේ කාලයට අනුව එහෙම තමයි ලියන්නේ. හරි. ඔන්න හතරවෙනි පියවර සර් දෙන. හරි. ඊට පස්සේ පුතේ අවසන් පියවර. අවසන් පියවර අපි එකතු කරගමු. ඉංගිවදන. අකුරක් නැර මොකද කරන්නේ? කියවමින් කියවීම අඩුපාඩු හදන්න. දැන් පුතේ අපි මේක ෆිසිකල් කරනකොට ළමයින්ගේ ලියලා අපි රචනා අඩුම පහ ගානේවත් බැලුවා. ඉතින් එදා දවසේ ඉතින් සමහරක් අය සම්බන්ධ වුණා. ඔන්න සර්ගේ පියවර පහ මේක හරිම සරලයි. හරිම සරලයි. දැන් ඔයගොල්ලෝ මේක ලියා ගන්න. ඊට පස්සේ මගේ ස්ටෙප් එකට අපි එක රචනාවක් හදමු. මගේ පියවරට රචනාවක් හදමු. හරි. මේක ලියා ගන්න. හරි. මාතෘකාව කියවන්න තුන් වතාවක්. ප්‍රධාන මාතෘකාවට යටින් ඉරක් අඳින්න. කාලය සිතුවිල්ලක්ද ක්‍රියාවක්ද තීරණය කරන්න. මනසේ අදහස් දෙකක් ඇඳගන්න. උක්ත ආඛ්‍යාත අක්ෂර විරාම ලක්ෂණ ඇතිව ලියන්න. ලිඛිත බසින් කාලයට අනුව. අවසන් පියවර අකුරක් නැර කියවමින් අඩුපාඩු හදන්න. මෙන්න ලකුණු 6ක් හම්බ වෙනවා ඔයාලට. හරි. ලකුණු 6ක් හම්බ වෙනවා.
ලියන්න නැත්නම් ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න කැමති එකක් කරන්න මම කැමති කාලය ඉතුරු කරගන්න වට ලියලා ඉවරයිද? ලියලා ඉවරයි. ළමයි ලියාගත්තද පුතේ? ඔව් සර්. ආ, තුම් සර කියවන්න පුතේ ඔක ටිකක්. මොයිනේ පොඩක් ඔළුවට යන්න පළවෙනි කියනන් කියවන්න පුතේ. මාත්‍රකාව කියවන්න. අඩුම තුම් පාරක්වත්. ප්‍රධාන මාත්‍රකාවට යටින් ඉරක් අඳින්න. කාලය සිටිල්ලක්ද ක්‍රියාවක්ද තීරණය කරන්න. මනසේ අදහස් දෙකක් හඳගන්න. රචනා බලමු පුතේ Thank you.
ඔයාලා ලියලා තියනවද මේ රචනාව? නෑ සර්. ලියලා තියනවද? නෑ සර්. ඊට කලින් නෑ සර්. ආපතේ? මීට කලින් ලියලා නෑ සර්. මම නේ මට දැන් හිතුන එකක් දුන්නේ මම ශිෂ්‍යත්වයේ විභාගයේ ලියා අවසන් වූයේ අදයි. හරිද? දැන් මේ මොහොතේ දාමු. ඒ වෙන්න බෑනේ අදයි. මේ මොහොතේ මට දැනෙන දේ පිළිබඳ වාක්‍ය තුනක් තියෙනවා. හරි? හරි. එහෙනම් සර්ගේ පළවෙනි පියවරට යන්න. මොකක්ද සර්ගේ පළවෙනි පියවර? මෙයාව කියවනවා කී පාරක්ද? අඩුම තුන් පාරක්වත්. අඩුම තුන් පාරක්වත්. හරි? හරි. ශිෂ්‍යත් විභාගයේ ලියා අවසන් වූයේ අදයි මේ මොහොතේ මට දැනෙන දේ. මට දැනෙන දේ. හරි. රයිට්. අන්ත දෙක ඊට පස්සේ මොකද කරන්නේ මට පුළුවන් ඕනනම් මෙන්න මේක යටින් ඉරක් ගහන්න ඔව් ශිෂ්‍යත් විභාගයේ ලියා අවසන් නැතයි නෙමෙයි ලියන්න තියෙන්නේ සමහරක් අය ඒක ගැන ලියන නේ සමහරක් අය මේක ගැන ලියනවා වෙන ප්‍රධාන මාතෘකාව ඒ මොහොතේ මට දැනෙන දේ ශිෂ්‍යත් විභාගයේ ඉවරයි හරි එහෙනම් කාලය සිතුවිල්ල මොකද්ද පුතේ කරන දෙයක්ද සිතුවිල්ලක්ද අදහස් දෙකක් අදහස් දෙක මොනවද ඔයාලට ඇඳෙන අදහස් දෙක කෙටියේ මා ඉහලින්ම සමත් වෙයි කියලා මට හිතේ අහහ සමත් වෙයි කියලා හිතෙනවා මට නම් බියක් දැනෙනවා හරිද ආය යා දැනෙනවා කියලා තියෙන්නේ දැනෙනවා දැන් ලියලා ඉවරනේ දුවලා ගිහිල්ලා අම්මට විභාගය ගැන කියනවා හරි අදින් පස්සේ හොඳට දෙල්ලම් කරනවා නිදහසේ දෙල්ලම් කරනවා ඉන්න පිළි ඉවි බලනවා හිතනේවා හරි අම්මා කිව්වා විනෝද චාරිකාවක් එක්කන් යනවා කියලා කොහෙ යයිද දන්නේ ඈ දන්නේ නෑ අතක් ඔව් පෙල්ුණොත් එහෙම මොකද කරන්නේ ඒක පෙල් වෙන්න එපා යාලා ඔන්න හිතේ ඇඳලේවා නේද ඔය වගේ ඒවා ගොඩක් හිතෙන්න පුළුවන්. නේ? අවුරුදු සමාසාර එකේදල වෙන්නේ නැහැ හිතන. උගන්නපු ගුරු මහත්මා මහත්මී වැඩ කරපු අයත් එක්ක අනේ පන්තිය නැහනේ කියලා හිතෙනවා. එහෙමත් හිතෙන්න පුළුවන්. ඒ මට නම් දුකක් හිතෙනවා. ඒකනේ මටත් දුක හිතෙනවා. ඒක මිනිස් ස්වභාවයනේ පුතේ. ඉතින් ගිය අවුරුද්දේ ළමයි ටික ගියාමත් මට දුක හිතුණා. අදටත් ඒ ළමයි මට කතා කරා. ඉතින් ඔයාලා මටත් කතා කරා. මමත් ඔයාලට කතා කරනවා පුළුවන් හැම කෙනාටම හොඳයි ඔන්න හිතන ටික හරි එහෙනම් අපි එකක් විතර ලියලා බලමුම තුනක් නේ හිතන්න කිව්වේ හොඳයි එහෙනම් සමත් වෙයි ලස්සන කරමු සමුත් සනසනුත් මි සමත් වෙයි ලස්සන කරන්න හිතේ සිතුවිල්ල බෑ මම කියන්නද මම එකක් ලියන්න
විභාගයේ ලේසි නිසා දැන් ලේසි කියලා ලියන්නත් පුළුවන්. හරි. ආ ඊට වඩා හොඳ ලිඛිත වචනයක් පාවිච්චි කරමු. මොකද්ද? පහසු විභාගයට හොඳින් මුහුණ දුන් නිසා. ආ එහෙමත් පුළුවන්. විභාගයට හොඳින් මුහුණ දුන් නිසා. විභාගයේ පහසු වීම නිසා පහසු වූ නිසා දැන් ලියලා ඉවරනේ. වූ නිසා එතන වූ නාට කමන්න ලියලා ඉවරයි. නිසා ඉහලින් සමත් වේ යයි මට සිතේ. හරි? දැක්කද අපි සමත් වෙයි ලස්සන කරා. පොඩි සිතුවිලි දෙකක් පුතේ හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක පෝෂණය කරන්න තියෙන්නේ. හරි? පොඩි සිතුවිලි දෙකක් හදාගන්න. හැබැයි මේ පියවරවල් ටිකට එක පාට ගත්ත කියවුව සිතුවිලි දෙකක් බෑ. කියවුව තුන් පාරක් ගැහුව ඉරක් මේකට. ඊට පස්සේ සිතුවිලි දෙකක් නිර්මාණය කරා. ඔක්තාක්යාද නැවතීමේදී ඔක්කොම එක ලිව්වා. කවුද සමත් වෙන්නේ? ආ, තව කවුද කියන්නේ එක? මං කියන්නද සර්? කියන්න. මම ශිෂ්‍යත් විභාගයේ මා ඉයලින්ම සමත් වෙයි මට සිතේ. හොඳයි. ගුඩ්. හරි. දැන් මං කියනවා මේක බියක් දැනෙයි. හරිද? මේ දැනෙන ඒවානේ. බියක් දැනෙයි. ලස්සන කරන්න. පෝෂණය කරන්න. ලස්සන කරන්න පෝෂණය කරන්න. ශිෂ්‍යත් විභාගය අසමත් වේ ගියා මගේ සිතට බියක් දැනෙයි. පළවෙනි ප්‍රශ්න පත්‍රය ටිකක් දුෂ්කර හරි අමාරු නිසා ලකුණු අඩුවේ දෝයි මට බියක් දැනෙයි කියලා ඔන්න හලස්සට හදන්න පුළුවන්. තව දිසජ සෙද්දියු. සඳරු සඳරු ඉන්නෝනේ ක්ලාසෙක. හොඳයි. සඳරු දින්නේ පුතේ ක්ලාස් එකේ? සඳ නේද? ඔව් සර්. සඳරු ඔය අර උදේ මං ඊයේ රෑ අර ගාන දැම්ම ඔයාද හැදුවේ ඒක? ඔව් සර්. ගුඩ්. ඔය ගාන හරි. හරි. හොඳයි ඈ. සර් මං අර ගාන බැලුවා අර මේ ගාන පිරිමි ගාන. ආපතේ? ඒකත් සර් මට මේකේ උත්තරේ 35 නෙමෙයි ඉන්නේ සර් 24 තමයි. 24 මං පුතේ මට රෑ දැම්මේ මම ඒ වෙලේ හදලා දැම්මා. මේ අපේ මම ඒ වෙලේට මම එක හදලා දැම්මා. ඉතින් මම ඒක වැරදිලා ඇත්තටම. හැබැයි සඳුරුදල්දම හදලා හරිද? ඉතින් එහෙම තමයි. හදේ බරක් බලන්න ඕන. මම රෑ වෙලා ඒක දැම්මේ. වැඩකට ඉන්න ගම. ඒක සාධාරණ නෑ මම එහෙම කියන එක. නමුත් ඉතින් අපි ළමයි හදලා දැම්මා මම හොයලා බැලුවා. ඒක හරි. රයිට්. ඊට පස්සේ කවුද කියන්නේ බියක් දැනෙයි? ඒ වුණාට සර් අපේ ස්කෝලේ ටීචර් ලකුණු දුන්නේ නෑ ඒකට. ආ ඒකයි. රචනා කීපයක් බල පොඩි අලවණ ගතියක් තියෙනවා අකුරු. දිසජේක හිතලම හදාගන්න ඕනේ. දැන් සෙන්දි කියන්නද? සෙන්දි කියන්න පුතේ. සතුටක් දැනෙයි. මට විභාගය ලිවීමෙන් පසු එය පහසු නිසා හොඳට ගලපන්න ඈ. හරි. විභාගය පහසු නිසා මට ඉහි මලක් පිපුණා වැනි සතුටක් දැනේ. නේද? නිවාඩු කාලය ඉදිරියේ ඇති නිසා මගේ ඉහි මලක් පිපුණා මෙන් සතුටක් දැනේ. ඔව්. වෙරි ගුඩ්. හරි. ඔන්න මම ඔයගොල්ලන්ට දැන් කිව්වා 3යි සිතුවිල්ල වර්තමාන කාල දැන් අපි කොට නැගුවානේ. හරි. දැන් ලියනවා. මේ බලන්න. හරි. ඊට පස්සේ තමයි අපේ හතරවෙනි පියවර ලිවීමනේ. හරි. එතකොට අපි බලමු පහ තමයි අකුරක් නේද කියවීම. මම ලියනවා වාක්‍යය. බලමු. හරිද? ඒ අපි ලියන්න නේද? නෑ පුතේ ඔයාලා ලියන්න එපා. ඔයාලා මං කියලා දෙනවා ඔයාලා පස්සේ ලියන්න. සලා යන්න වැරදි. ආ හරි හරි පස්සේ ගියෝ. දැන් හිතරනේ සර් ලියන්නේ.
අම්මා සර් මට හරි දැන් මම මේ නිකන් ලිව්ව එක හිතන එකක් ලිව්වේ ඔය හරි මේකේ අඩුපාඩු රැස්සයි මේකට එක ලකුණක්වත් දෙන්න බැරි එකක් තෝරමු අඩුපාඩු ගල ගල ගියාද වැරදි සර් මේක කියවල බලමු මේක මාත්‍රකාවට අදාළත්වයක් තියෙනවද කියලා මෙතෙක් දිනක් මා ගත කළ කාලය පිළිබඳ මතක් කරන විට සතුටක් දැනේ ඇත්තටම මේකත් එක්ක සම්බන්ධ කරලාද මේක වැඩිය නෑ ලකුණක් විතර හම්බෙයි ලොකු සම්බන්ධතාවයක් ළඟින් යන ගතියක් නෑ නේ හරි ගා පිළිබඳ ගතිය අගුරු ඔක්කොම අලවලා right right හරි ඊට පස්සේ අපි අප මෙතේ කාරි දිනක් හරි මා හරි ගත කල මේ ගතයි කලේ කුයි එහෙනම් ගත කළ කොහොමද ලියන්නේ සලා යන්නත් වැරදි ගත කළ හරි ගත කළ කාලය පිළිබඳ එකක් අලවලා අනිත් එක පිළිබඳ ලයන්න මුන්ටද සර් මතක් කරන විට නේ මතක් කියලා දෙන්නේ ඔව් මේ බලන්න මේ කයන්න මේ කයන්නට දාලා තියෙන මේ මෝල් ගහක් වගේ එකක් ඉතින් මේකට හැඩයක් තියෙනවා ඉතින් ඒව හරියට දාන්න සර් එතන කයන්නක් නෙවෙයි කියන්නේ තයන්න ඔව් ඒක පැහැදිලි නෑ මම කියනවා කයන්න හැබැයි බලන්න කෙනාට ඒක අදාළ නැහැ නේ අතන මතත් ලියලින්නේ මතක් කරන විට නේද සතුටක් දැනෙයි නැවතීමේ තිතක් නැහැ ඉස්පිල්ලා හරියට තියනවාද ඒකත් නැහැ මේ කැලේ ආ අකුරක් නැහැ රැ බැලුවා නම් මේකට ලකුණු හම්බෙනවද බින්දුවයි ඔන්න ළමයි තත්ත්වේ එහෙනම් අපි ඔය මොන කාර්ය කරත් වැඩක් නැහැ පුතාලට ටිකක් ස්ලෝද පේන්නේ පුතේ සිග්නල් ටික අඩුයි වගේ ඒ බොඳ වෙලා වගේ චූට්ටක් බොඳ වෙලා වගේ පේන්නේ සර් බලන්න පුතේ හරියයි හරියයි ඈ ඒ බෝඩ් එක බොඳ වෙලා පේනවා ගානක් නෑ පේනවා හොඳට හරි හොඳයි ළමයි හරි එහෙනම් මතක් කරන්න කවුරු හරි කෙනෙක් සගේ පියවර ටික කෙටියෙන් මාතෘකාව තුන් පාරක් කියවන්න ඕනේ ප්‍රධාන මාතෘකාවට යටින් ඉරක් ගහන්න ඕනේ කාලය සිටවිල්ලත් ක්‍රියාවද කියලා තීරණය කරන්න ඕනේ මනසේ අදහස් දෙකක් හඳ ගන්න ඕනේ උක්ත ආර්ත්‍යත අක්ෂර විරාම ලක්ෂණ ඇතිව ලියන්න ඕනේ අකුරක් නැර කියවීමෙන් අඩුපාඩු හදන්න ඕනේ very good ඉතින් හරි සරලයි නේද වැඩේ ඔය පහ කරන්න පුළුවන් නම් ලකුණු හයක් ගන්න බැරි වෙයිද හයම ගන්න පුළුවන් සර් අනිවාර්යෙන් ගෑනු ළමයිකුත් කියන්න ඔයාට තේරිච්ච විදියට පුතේ ඔය කරුණු පහ කියමු බලන්න ඔව් අපි ගෑන ළම හ්ම් සර්ගේ වැඩෙන් වැඩක් නැත් දන්නේ නැහැ හරි තා පිරිමි ළමයිකට කියන්න කියමු මාතෘකාව තුනක් වන තුන්වරක් කියවන්න ප්‍රධාන මාතෘකාව යට ඉරක් අඳින්න කාලය සිතිල්ලක්ද ක්‍රියාවක්ද සොයන්න වර්තමානයේද අතීතයේද අදහස් දෙකක් මම ඉල්ලන්නේ ඔයාලට මේ රචනාව මට ෆොටෝ එකක් දාන්න ඕනේ මේක මාතෘකාව ලියාගත්තද අපි හිතමු ඔක ටිකක් මකන්න එපා. ආ මේ ටික මම යට ටික මකන්නේ මම. උඩ මකන්නේ නැහැ. හරි. ඔන්න සර් වැද්දගත් පියවරවල් පහක් දුන්නා. මාතෘකා තුන් පාරක් කියෙව්වා. ප්‍රධාන මාතෘකාව යටින් ඉරක් ගැහුවා. අංක දෙක කාලය සිතුවිල්ලක්ද ක්‍රියාවක්ද? ඕක බැලුවා තීරණය කළා. මනසේ සිතුවිලි දෙකක් ඇඳගත්තා කෙටියෙන් ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ ඔන්න තව දෙයක් අමතක වුණා මට මනසේ සිතුවිලි දෙකක් ඇදගෙන වාක්‍ය දෙකයිද ලියන්නේ තුනම ලියන්න ඕනේ හරිද තුනම ලියන්න ඕන හරි නැත්නම් ඉතින් ඒත් ප්‍රශ්නයක් ලකුණු හම්බෙන්නේ නැහනේ නේ
හරි ඔන්න ඔයාලටම වැඩේ දැන් සරල කරලා තියෙන්නේ ඔයාලට ඕන ඔන්න දැන් ටෙස්ට් කරන්න පුළුවන් අපි දැන් මෙච්චර කල් ලියපු එක ඒකේ ලකුණු අඩුණා මෙච්චර කල් ලියපු එකේ ලකුණු 6ක් නම් ආයේ සර්ගේ ක්‍රමේ දිහා බලන්නවත් එපා මම කියන්නේ වයි ක්‍රමේ ලියන්න ඔයාලට ලකුණු 5යි නම් 6යි නම් හම්බෙන්නේ මේකේ තියෙන හොඳ ටික අරගෙන ඔයාගේ අඩුපාඩු හදාගන්න හැබැයි ඔයාලට හම්බෙන්නේ ලකුණු 2යි නම් 3යි නම් 4කුත් නම් පොඩ්ඩක් try කරලා බලන්න නේද පොඩ ට්‍රයි කරලා බලන්න මේ ක්‍රමෙන් ඔයාට දිනු වෙන්න පුළුවන්ද කියලා. හරි පොඩි ක්‍රමයක් දුන්නා. මට 4 5 6 3ම හම්බෙනවා. ඒකනේ පදි. හොඳයි. වෙරි ගුඩ්. හරි. එතකොට තුම් සැරේට තියෙන්නේ මේකෙන් ඔයාගේ අඩුපාඩු ටිකට අවශ්‍ය කරුණු ටික විතරක් අරගන්න සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න යන්න අවශ්‍ය නැහැ. හොඳයි. එහෙනම් දැන් මෙහෙමයි පුතේ ඔඩක් වෙලා ගිහිල්ලා ආපු ළමයි ඇති ඒ කට්ටියට පොඩි අපබ්‍රංශයක් වගේ ඇති වීඩියෝ එක බලන්න අපි පිළිවෙලකට තමයි කතා කරගෙන ආවේ. රචනාවක් කියන්නේ මොකක්ද අන්තර්ගත කරුණු මොනවද ලකුණු කැපෙන කොටස් මොනවද ඊට පස්සේ අපි ලියන්න පටිපාටි ගත කරා අංක 1 මාතෘකාව තුන් පාරක් කියවනවා ඒක ඇතුලේ තියෙන ප්‍රධාන මාතෘකාවට ඉරක් ගහනවා ඊට පස්සේ මොකද කරන්නේ කාලය සිතුවිල්ලක්ද ක්‍රියාවක්ද කියන එක තීරණය කරනවා ඊට පස්සේ පුතේ අපි මොකද කරන්නේ ඇඳ ගන්නවා මනසේ සිතුවිලි දෙක වනාන්තරයක අසිරිය නම් වනාන්තරේ සත්තු ගැන ලියනවා වනාන්තරේ මල් ගැන ලියන දැක්කද දියල්ලක අසිරිය නම් වනාන්තරයේ මගේ තියෙන දියල්ල ගැන ඔව් දියල්ලක අසිරිය නම් නේද පුතේ දියල්ල ගලා හැලෙන විදිය ලියනවා දියල්ලෙන් පිට කරන මීදුම් වගේ වාෂ්ප ගැන ලියනවා හරි නැත්නම් දියල්ලවට පරිසරයේ තියෙන සිසිලස ගැන ලියනවා උදෑසන කසිරිය මල් පිපෙන එක ගැන ලියනවා ඉර පායන එක ගැන ලියනවා පේනවද හරි ෂෝට් කරන්න වැඩේ ළමයි පාසල් යන එක ගැන ලියනවා ඔව් හරි ෂෝට් කරන්න වැඩේ කරුණු දෙක ගන්න ඉක්මනින් හිතට හැබැයි අර ටික තීරණය කරලා කාලේ සිතුවිල්ලක්ද ක්‍රියාවක්ද ඒ ටික අන්තිම එක තමයි වැදගත් මේක අකුරක් නැර කියවනවා අකුරක් නැර කියවන එකත් අඩුම දෙකක් නේ ඔන්න එකතු කර අසලතාව පොඩ්ඩක් කී පාරක්ද දෙකක් හරි හරි එහෙනම් පුතේ අපි අපේ රචනා ටිකට යන්න මොකද සර්ට 8 තමයි වෙලාව තියෙන්නේ රචනා ටිකට යන්න හොඳයි right ඔයාලගේ රචනා නිබන්ධනේ තියෙන අය පෙරලා ගන්න බලම් පුතේ මේ රචනා නිබන්ධනේ මම නිර්මාණය කරේ ගිය අවුරුද්දේ හොඳට රචනා ලියපු ළමයිගේ රචනා කීපයක් අරගෙන මේ අවුරුද්දෙත් මම දැන් අපේ හොඳට ලියන ළමයිගේ ෆොටෝස් එහෙම ගහලා අරන් තියෙන ඒවා ලබන අවුරුද්දට ගන්නවා ඔයගොල්ලෝගේ අත්දැකීම් තමයි ඊළඟ අවුරුද්දට දෙන්නේ මම හරි නිර්මාණාත්මක වාක්‍ය ලිවීම ඔන්න පුතේ රජයේ අනුමත ලකුණු දෙන පටිපාටි හරි මාකින් ස්කීම් එකක් තියෙනවා ලකුණු දෙන ආකාරය මේකේ පොඩි අකුර වල මුද්‍රණ දෝෂ කීපයක් තියෙනවා පුතේ හරි දයන්න වැරදිලා තියෙන්නේ හරි දයන්නට වෙන අකුරක් වැඩිලා හරි නිවැරදි වාක්‍ය තුන සඳහා ලකුණු දෙක බැගින් හම්බෙනවා නිවරත් තුන 6යි ඒ ඔව් අපේ එකේ හරියට තියෙනවා දයන්න ඔයාලා එකේ හරියට තියෙනවද මගේ ලැප්ටොප් එකේ නැහැ හරි නිව එක් නිවැරදි වැකියකට ලකුණු දෙක බැගින් ලැබේ දී ඇති මාතෘකාවට අනුව ලියන ලද වැකියවිය යුතු අන්න ඒක වැදගත් මම කිව්වනේ මාතෘකාව මුලින්ම ඉර ගහ ගන්නට කියලා එහෙනම් මාතෘකාව වරදින්න විදියක් නැහැ උක්තක් දැන් මාතෘකාවට අදාළ නැත්නම් ලකුණු නැහැ උක්තාක්‍යත සම්බන්ධයෙන් නිවැරදි විය යුතුයි ඒක හොඳට නැත්නම් ඒත් ලකුණු නැහැ ලිඛිත භාෂාවෙන් විය යුතුයි ඒක හොඳ නැත්නම් ඒත් ලකුණු නැහැ. වැකියක වචන ගණන පහට වැඩි විය යුතුයි. අවමේ 6කි. හරි? right. එතකොට පුතේ වචන පහකට අඩු නම් ඒත් ලකුණු කැපේ. අක්ෂර වින්‍යාසයේ නිවැරදි විය යුතුයි. ඔන්න මේ ටික තමයි අපි බලන්න ඕනන්නේ. අපි අර අකුරක් නැර බලනකොට අර
පාකින් ස්කීම් එකේ බලන ගුරුවරුත් ඔය ටික බලන්නේ. ඔය ටික අකුරක් නැර බලලා කපන්න ඕන ඔක්කොම කපනවා. කපලා තිබ්බොත් ලකුණු දෙනවා. හරි? එහෙම තමයි විභාගයක ස්වභාවය. මේ නිකන් එකක් නෙවෙයි විභාගයන්නේ. හරි? මේ ටිකට අනුකූල ඔක්කොම බලලා අන්න ලකුණු දෙනවා. මාතෘකාවේ සඳහන් කොටස් නැවත ලිවීම හෝ එකම අදහස නැවත ලිවීම සිදු නොවිය යුතුයි. ලියනවන මාතෘකාව ලස්සන කරලා මං කිව්වේ පෝෂණය කරලා අලංකාර කරලවත් ලියලා තියෙන්න ඕන. මාතෘකාවට දී ඇති වාක්‍යෙම උපුටා ලියා යත්නම් ලකුණු දෙන්නෝ ලැබේ. ඔයාලා හිතන්නකෝ රචනාවේ මාතෘකාව වචන 6ක් තියෙනවා කියලා ළමෙක් ඒකම ලියලා. එක ලකුණක්වත් හම්බෙන්නේ නැහැ. මම මේ ඔයාලට රජයේ මාකින් නිස්කීම පෙන්නන්නේ මේ. හරි? ඒ කියන්නේ ලකුණු දෙන්න දෙන පාටි පාටියක්. ඔව්. නැත්තම් අර මේ මාතෘකාවට කලින් අර තියෙන විස්තරයක් සමහරව ඒකම ලියනවා. ඔව් ඒකම ලියනවා. ඒකෙන් කොටස් ගන්න පුළුවන්, අදහස් ගන්න පුළුවන්. නිර්මාණශීලීව ඔයා ලියන්න ඕන. මාතෘකාවේ සඳහන් වචන කීපයක් හා වෙනත් වචන ගනිමින් නිර්මාණශීලී වාක්‍යයක් ගොඩනගායත්නම් ලකුණු දෙනු ලැබේ. දැක්කද කතාව? මාතෘකාවේ සඳහන් වචන කීපයක් හා වෙනත් වචන ගනිමින් නිර්මාණශීලී වාක්‍යයක් ගොඩනගායත්නම් ලකුණු දෙනු ලැබේ. වැකියකට එක් ලකුණක් පමණක් ප්‍රදානය කිරීම පිළිබඳ උපදෙස් වෙනම දෙනවා. වැකියේ එක් වචනයක අකුර අඩුපාඩුවක් හෝ පිල්ලමක අඩුවක් හෝ වේ නම් එක ලකුණකි. එකට වැඩි අඩුපාඩු වේ නම් ලකුණු නොලැබේ. දැක්කද පුතේ? ඔයා ලියපු ලස්සන වාක්‍යයේ ඉස්පිලි දෙකක් නැහැ. ලකුණු කීයද? බිඳුවයි. ඉතින් මේව දැනගන්න ඕන. මේ තමයි රජයේ ලකුණු දෙනු පටිපාටිය පුතේ. වැකි තුනකට වඩා ලියත් නම් මුල් වැකි තුන පමණක් ලකුණු කරන්න. වැඩිපුර ලියත් නම් වාක්‍ය රතු පාට දෙකකින් කපා හරින්න. මේ ගුරුවරුන්ට දීලා තියෙන උපදේශ. ඔයාලට ලකුණු දෙන්න. වැකි තුනකට වඩා ලියලා තියෙනවා නම් අන්තිම වාක්‍ය ගන්න නැහැ, මුල් තුන තමයි ගන්න. අන්තිමට හරියව ලියලා තිබ්බත් වැඩක් නැහැ, මුල් තුනට පමණයි ලකුණු දෙන්නේ. දන්නවා වැඩි වෙලා වැඩිපුර ලියන්නත් එපා කියලා තමයි ඔකෙන් කියන්නේ ඈ. හරි. මම හතරක්ම ලිව්වා අම්මා. හම්බෙයි මට ලකුණු කියලා. අනේ අර හතරේ පල්ලෙය මේ උඩේ ගේ මොන හරි වැරද්ද තිබ්බොත් ලකුණු නැහැ නේ. එහෙම දන්නවා වැඩි වෙලා ලියන්නත් අවශ්‍ය නැහැ. ඔන්න කෙනෙකුට බලා ගන්න පුළුවන් රචනාවක් ලියලා ඔන්නම් ඔයගොල්ලෝ ගහගන්න ස්ක්‍රීන්ෂොට් එකක් මේ ටිකට අනුකූලව තියෙනවද ඔයාගේ රචනාව කියලා බලන්න පුළුවන්. ඒ වගේම මම අපේ රචනා නිබන්ධනේ මුල් පිටුවේම මේක සඳහන් කරලා තියෙනවා පුතේ. මුල් පිටුවේ මම මේක සඳහන් කරලා තියෙනවා. රයිට්. අපි යන් ඊළඟට. අපගෙන් පාසලට ඉටි යුතු යුතුකම්. ඔන්න පුතේ. යන මාතෘකාව යටතේ වාක්‍ය තුනක් ලියන්න. මේක නරක වැඩක්. මම කරන්නේ මේ. ලියපු රචනා පෙන්නන එක. හැබැයි නරක වැඩක් වෙන්නේ නැහැ. ඔයාලා මේක බලන් කොපිරයිටින් කරන්නේ නැත්තම්. මම දෙනවා ඔයාට රචනා 30ක් ලියා ගන්න කියලා. ලියන එක නම් හොඳයි. හැබැයි පුතේ රචනාවක් කටපාඩම් කරනවා කියන්නේ එතනම් ප්‍රායෝගික වැඩක් නෙවෙයි. රචනාවක් පුතේ මේ රචනා හොඳට කියවන්න. රචනා පොත් කියවන්න. ඒ කරලා ඔයාට පුළුවන්කම තියෙන්න ඕන ලියන්න. හිතේ තිබුණට බෑ ලියා ගන්න බැරි නම්. කොච්චර අදහස් තිබ්බත් වැඩක් නැහැ. අක්ෂර වින්‍යාසයේ වැරදි නම්. රයිට්. දැන් මේ රචනා දාන්න මේ වගේ අඩුපාඩු තිබුණොත් ඔයගොල්ලොත් බලන්න මමත් හමු වුණොත් කියන්න. ජාත්‍යන්තර වශයෙන් තරඟවලට සහභාගී වී අපට පාසලට ජයග්‍රහණ අත්පත් කර දිය හැකිය. පාසල් අලංකරණය සඳහා පාසලේ පැලසිටුවීමද සිදු කළ හැකිය. පාසලේ තිබෙන පොදු දේපල ආරක්ෂා කිරීමද අපට කළ හැකි යුතුකම. ලකුණු කීයක් හම්බෙද මේ රචනාවට? හොඳට බලන්න. පහක් විතර. පහක්? ඔව්. මෙහෙමයි පුතේ. ඇත්තටම ගත්තොත් මේකේ අඩුපාඩුවක් පේන්නට නැහැ. මේකට 6ක් දෙන්නත් පුළුවන්. මම බැලුවොත් මේකට මම 5යි දෙන්නේ. තව හොඳට ලියන්න තිබුණ නිසා. ඒ ඒක හැකිද හැකිය කියලා දෙපාරක් කරලා තියේ. කොතනද පුතේ? ඔය සිනහදී කියලා දෙපාරක් කියනවා. කිවෙනි වාක්‍යයේද? එකයි දෙකයි. එකයි දෙකයි. ජාත්‍යන්තර වශයෙන් තරඟ සහභාගී වී පාසලට ජයග්‍රහණ අත්පත් කර දිය හැකිය. ඒක නම් ගැටලුවක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකේ පළවෙනි වාක්‍යයේ ජාත්‍යන්තර වශයෙන් තරඟ වැඩි ගැස්ට ගයන වැරදි නේද? තරඟ මේ දෙකම යොදනවා පුතේ. නමුත් ඔයාලට තරඟ අනික් ගයන දිලා දෙන්න ඕනේ. දෙකම යොදන මේකට ලකුණු හම්බෙයි. නමුත් ඔයගොල්ලෝ අක්ෂර වින්‍යාසය දීලා තියෙනක ලියන්න. අඩුපාඩු හොයන්න එක තමයි හොඳම දේ. එතකොට හුරු වෙනවා ඔයාලා. මේ හැකිය හැකිය කියන දේ ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ තරංග කියන එක නම් අනික් ගන්න තමයි භාවිතය ලියන්නේ.
හරි. ඉතින් ලකුණක් විතර කැපෙයි මේකට. අකුරකට ඔයගේ දෙයකට ලකුණු පහක් විතර දෙන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟට. ආ ඔන්න බලන්න අර වගේ මේ පත්‍රයක් වගේ විස්තරක් දීලා දැන් මේක නම් highlight කරලා තියෙනවා. වර්තමාන ලෝකයේ මොහොන දී අධි සෞඛ්‍ය අර්බුදය හමු වේ තම ආරක්ෂාව අප පෙරට වඩා අවධානය යොමු කළ යුතුයි. යහපත් පුරුදු ගැන කල්පනාකාරී විය යුතුයි. යහපත් පුරුදු යන මාතෘකාව යටතේ වාක්‍ය තුනක් ලියන්න. දැන් මේවා එකක් අපි මොන කාලෙන්ද ලියන්නේ? කාලයක් දීලා නැත්තම් මොන කාලෙන්ද පුතේ ලියන්නේ? වර්තමාන වර්තමානෙන් ලියන කාලයක් දීලා නැත්තම් වර්තමානයේ කාලෙන් ලියන. හරි. දැන් කොරෝනා රචනා ඉතින් ඒයිද නැද්ද කියන්න දන්න අපිව ගොඩ ලිව්වනේ. ලෝකෙම වෙලාගත් කොරෝනා වසංගතය නිසා අපි එින් මිදීමට යහපත් පුරුදු වලට අනුව ක්‍රියා කරමු. අපි මුඛ ආවරණ එකක් හෝ දෙකක් පැලඳ සෞඛ්‍ය නීති වලට අවනත වෙමු. පෝෂණීය ආහාර වේලක් ලබා ගැනීම හා ව්‍යායාම කිරීමෙන් ද අපට ලෙඩ රෝග වළක්වා ගත හැකි. මොනවද අඩුපාඩු? සේකසේ වළක්වා ගත හැකි කියන්නේ අක්ෂර විද්‍යාවේදී වළක්වා කියන දෙකම භාවිතය ගැනෙනවා. නමුත් ඔයාලට ඔයාලා භාවිතා කරන්නේ මුර්ධජල යන බොහෝ විට පාසල් වල. දැන් අපි ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශ පොතක් වළක්වා දෙකම තියෙනවා. ඔව්. සේ පෝෂණීය කියනකොට මුර්ධජනීට ඉස්කිල් වෙනවද? ආ පුතේ පෝෂණීය කියනකොට දික්කි ස්පිල් වෙනවද? එනවා. පෝෂණීය වෙනවනේ නැත්තා. හරි. තව පැලඳ ගැන ඔයගොල්ලෝ මොකද කියන්නේ? පැලඳ හරිද වැරදිද? අක්ෂර වින්‍යාසය හොඳට පුළුවන් නම් පැලඳ ගැන කියන්න පුළුවන්. වැළඳීම පැළඳීම දෙකම මේකේ හරි. රයිට්. අපි යමු ඊළඟ එකට බලන්න. ආ හොඳ එකක්. දෙවරක් නොසිතූ මම මිතුරාට පිහිට වුනේමි. කාලය මොකද්ද? අපුතේ. අතීත කාලය. බලන්න පුතේ. හරි. මා මිතුරාට පිහිටු අවස්ථාවක් නම් මිතුරාට සිදුවීමට ගිය අනතුරකින් ඔහුව මුදවා ගැනීමයි. ඒක හරිද වැරදිද? ක්‍රියාපදේ නම් වර්තමාන. හැබැයි වාක්‍ය අන්තර්ගතය බලන්න. වැරදි. කොහොමද වැරදි කියන්නේ? ඔයාලා අපේ වැඩෙත් එක්ක නැහැනේ සමහරක් අය. ඕකේ මිතුරාට කියලා දෙපාරක් කියනවා. ආ එහෙම ලියන්න පුළුවන් සෙන්දියු. එහෙම ප්‍රශ්නයක් නැහැ. ආ එකම වාක්‍යයේ තියෙන ගැටලුවක්. ඔව්. මිතුරාට දෙකක් තියෙන එක වෙනස් වුණා නම් හොඳයි. මා මිතුරාට පිටවූ අවස්ථාව. හැබැයි මේක අපිට මෙන්න මෙහෙම වෙනස් කරන්න තිබ්බා. මා මිතුරාට පිටවූ අවස්ථාවක් නම් ඔහුට නිකන් නෙවෙයිනේ ඔහු ඉගෙන ගත්තේ නේද? ඔන්න සෙන්දිය හොඳයි. හොඳ තැනක් ඔයා පෙන්නුවේ. මා මිතුරාට පිටවූ අවස්ථාවක් නම් ඔහුට සිදුවීමට ගිය අනතුරකින් ඔහු මුදවා ගැනීමයි. ගිය කියන වචනේ තියෙනවා. අතීත කාල අදහසක් තියෙනවා. සිදුවීමට යන කිව්වනම් වර්තමාන. මිතුරා පසුපසින් බල්ලකු පන්නන විට දෙවරක් නොසිතා මම බල්ලා එළවා දැමුවෙමි. මා කල උදව්ව හරිද පුතේ? හරි සර්. හරි. උදව්ව හරි. මා කල උදව්ව වෙනුවෙන් ඔහු මට ස්තුති කර ගියේය. ස්තුති කළේය. එහෙමත් පුළුවන්. හොඳයි. රයිට්. පුතේ මෙහෙමයි. දැන් අපිට මේ පැය ගානේ මේකේ තියෙන ඔක්කොම රචනා බලන්න බැරි වෙයි. ඔයගොල්ලන්ට පුළුවන් රික්වෙස්ට් කරන්න. ඒ කියන්නේ අංකෙන් ඉල්ලන්න පුළුවන්. රචනා 30 ගානක් තියෙනවානේ. එතකොට දැන් මම ඔයගොල්ලන්ට මොඩල් එක තමයි දුන්නේ. අපි රචනා ගොඩ අපි කියවුවා කියලා මේ තේරුමක් නැහැ. ඔයගොල්ලන්ට ඉල්ලන්න පුළුවන් සර් අහවල් රචනා අපිට බලන්න ඕන කියලා ඉල්ලන්න පුළුවන් ඔයගොල්ලෝ. එතකම් මම පොඩ්ඩක් ඊළඟ රචනාවටත් යන්න. හරි. මම පුවත්පතක් වෙමි. කාලය මොකක්ද පුතේ? වර්තමාන. පුවත්පතක් වන මා ඉපදුනේ විශාල පුවත්පත් කර්මාන්ත ශාලාවකයි.
ලොව පුරා විස්තර දැන ගැනීමට මිනිසාට මම ප්‍රයෝජනවත් වෙමි. මගේ මිතුරන් විවිධ වර්ණයෙන් හැඩවි වෙළඳ පොළේ විකිණීමට ඇත. මොකද කියන්නේ මේ රචනාව පිළිබඳව ඔයගොල්ලෝ? තනුත් මේ අනක්ෂි වැරදි හොයන්න පුළුවන්. වැරදිමයි පේන්නේ කියලා අර කියන්නේ. වත්පතක් කියලා දෙකක් දාන්න බෑ. ඔව් අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පුවත්පතක් වන මා ඉපදුනේ. හැබැයි මේකේ පොඩි ගැළපීමක් තියෙනවා. අතන පුවත්පත්ක් මෙතන පුවත්පත් කර්මාන්ත ශාලාවක් අනුත් මේ. ඒක ගැළපෙනවනේ. ඒක ගැළපෙනවා. ඒක තමයි මම කියන්න ගියේ. අනුත් මේ ඒ කියන්නේ පුවත්පතක් නෙවෙයි මේ තියෙන්නේ. එකක් පුවත්පතක් අනික පුවත්පත් කර්මාන්ත ශාලාව. ඒ වගේ අවස්ථාවක ලොකු ප්‍රශ්නයක් නැහැ. බලලා. නැහැ. තව මයික් ඔෆ් කරගන්න. හරි. සර් දැනගැනීමට කියනකොට වචන දෙකක්ද එකක්ද? පුතේ දැනගැනීමට අපිට එකට ලියන්න වෙන්නේ. හරිද? නැත්නම් එකක් දැන වෙනවා ගැනීමට වෙනවා. එක වචනයක්. හරි? ඒව නිකන් කියවලා බලන්න. දැන ගැනීම. එතකොට මොන දැන? හරි. හරි. දැන කිව්වොත් දැන ගන්නවා. ගැනීමට කිව්වොත් ගන්නවා. එක වෙන එකක්. ඒක දැන ගැනීමට කිව්වොත් මේකට ගැළපෙනවා නේ. එකට ලියනවා කියලා හිතෙනව නේද අපිට නිකන්. හිතෙන්ද ඒක භාවිතෙන් හුරු වෙන්න ඕන. හරි? දැන් වෙළඳ පොලේ බලන්නකෝ. වෙළඳ පොලේ. වෙළඳයි පොලකුයි. ඒක හරියන්නේ නැහැ වෙළඳ පොලේ එකක්. හරි? රයිට්. හොඳ රචනාවක් ඒකත් ගැටලුවක් නැති රචනාවක්. එතකොට ළමයි ඕගොල්ලොන්ට මොන ආකාරي රචනාවක් එයිද කියන්න බෑ. හැබැයි මම විශ්වාස කරනවා කිසිම අමාරු රචනාවක් එන්නේ නැහැ. සරලම රචනාවක් එන්නේ. යන්න පුළුවන් නම් සර්ගේ පියවර ටිකට ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඔයාලා තව රචනා වුණනම් 10ක් ලියයි මේ දවස් ටිකේ. මගේ පියවර වල ටිකට ප්‍රැක්ටිස් කරන්න. වරදින් නැතුව යන්න පුළුවන්. තුන් පාරක් කියෙව්වා. මාතෘකාවට යටින් ඉරක් ගැහුවා. කාලය සිතුවිල්ලක්ද ක්‍රියාවක්ද තීරණය කළා. අදහස් දෙකක් මනසේ ගොඩනගා ගත්තා. ව්‍යාකරණානුකූලව අක්ෂර විඤ්ඤාසය ඇතිව ලිඛිත බසින් කාලයට ලිව්වා. දෙපාරක් අකුරක් නැර කියෙව්වා. ස්ටෙප් ටික ක්‍රියාත්මක කරන්න. නැත්තම් එදාට ගිහිල්ලා ඔය වැඩේ කරන්න බෑ පුතේ. රයිට්. යමු ඊළඟට. සත්‍යාන්තයේ නිවාඩුව. සත්‍යාන්තයේ නිවාඩුව. හරි. එතකොට මේක සත්‍යාන්තය කිව්වම අතීත කාලෙන් කියලා නැහැ. අතීත කාලෙන් නැත්තම් අපි අනිවාර්යෙන් ලියන්නේ වර්තමානයේ කාල වේදයක් දීලා නැත්තම්. මම සෑම සත්‍යාන්තයකම මේ මයන්න ඈත් වෙන්න ඕන. කම. හරි. නිදාසේ සෙල්ලම් කරමි. පාඩම් වැඩ කටයුතු වලට අන්න වැරදි තැන. කාලද කියලා කියන්නේ සර්. ඔව්. කටයුතුයි වලකුයි. කටයුතු වලට අමතරව අපි වගා කටයුතු වලද නිරත වෙමු. දැකද වැරද්ද? අපි සත්‍යන්තයේ නිවාඩුවේ ඉතා සතුටින් හා එළදායි වේම කියලා ලියන්න එපා. පළදායිව ගත කරමු නැවතීමේ තිත නැහැ. එතකොට අපි ගාලා මේ රචනාවට ලකුණු කීයක් දෙන්න පුළුවන්ද කියලා. මම සෑම සත්‍යන්තයකම මයන්න ඈඩ් කරලා හින්දා ලකුණක් දෙන්න නැතිව කපන්නත් පුළුවන් දෙන්නත් පුළුවන්. හැබැයි ඈඩ් කරන්න. හරි එකක් අපුම එක ලකුණයි. පාඩම් වැඩ කටයුතු වලට එකක් කැපුවා. අමතරව අපි වගා කටයුතු වලද දෙකම කැපුවා. හරි නිරත වෙමු. ඒකට එකක්වත් නැහැ. අපි සත්‍යන්තයේ නිවාඩුවේ ඉඳා සතුටින් හා ඵලදායීව ගත කරමු නැවතීමේ තිත නැහැ. ඒකේ එකයි. මේ රචනාවට නම් ලකුණු කීයද පුතේ? එකයි දෙකයි. දෙකයි. ලකුණු දෙකයි. මේ වටිනා රචනාවට ලකුණු දෙකයි. පේනවනේ හොඳට ලියුවත් බෑ අඩුපාඩු තියෙනවනේ. රයිට්. අපි යන්න ඊළඟට. රයිට්. මේකන අපි දන්න එකක් නේ පුතේ. මාගිය. එහෙනම් කාලේ දන්නම. අපි මාතර දිස්ත්‍රික්කයේ පිහිට ඇති හුම්මානේ නැරඹීමට ගියමු. මේ ළඟදී ප්‍රශ්න පත්‍රයක් අත්තාව නේද ළමයි? ඔව්. සිදුරෙන් සුදු පහය ගැන්වුණු ජලය උඩට විහිදෙන්නේ තල්මසකු උඩට වතුර විදින ලෙසය. හරි? රයිට්. ඉතින් අර ඉස්සර තිසරු කිව්වා වගේ මේ ලෙසය දැන් යයන් ඈඩ් කරන්න පුළුවන්. හැකිය ඈඩ් කරන්නත් පුළුවන්. හැබැයි ඔක අතීත කාල ක්‍රියාපදයක් වගේ 100%ක් බලන එකක් නෑ. නමුත් ඈඩ් කරනවා නම් හොඳයි. මොකද නිපාතයක් ලෙස ගණන් නිසා අවසන් කරන යය. ඒ චමත්කාරය චමත්කාර දර්ශනයෙන් ආරම්භීමෙන් අපි පුදුමයට පත් උනේමු. ළමයි මොනවද ප්‍රශ්න මේකේ?
මේක මාතෘකාව තියෙන මාගේ විනෝද ගමන කියලානේ. ඔව්. එතකොට මේක ලියෙට තියෙන්නේ අපි කියලානේ. එතකොට ඒක හරිද? ඔව්. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ පුතේ අපිට ලියන්න පුළුවන් පළවෙනි එකේ මානක්ෂි මා මා පවුලේ අය සමග කිව්වනම් අන්න ආරම්භයෙන්ම හරි ඊට පස්සේ අපි දාලා ලියන්න පුළුවන්. ඉතින් මේකට ලකුණු දෙන්නත් පුළුවන් මානක්ෂි. ඒ වුණාට ඔයා කියන විදිහට මේකට මා දාලා හෝ මම දාලා ලිව්වනම් හොඳයි. නේ? මෙහෙම ලියන්න තිබ්බා මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හොම්මානයේ නැරඹීමට මා ගියේය. එතකොට උක්ත වෙන්නේ හොම්මානය මා අනුක්ත නිසා ගියේය. එහෙම හොඳයි නේද? අපි එහෙම අදාගමු. රයිට්. හොඳයි. පොඩි පොඩි දේවලුත් පේනවා. ඉතාලම හොඳයි. මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හොම්මානයේ නැරඹීමට මා ගියේය. නැත්නම් මා මුලට දාලා ලිව්වත් ඒක අනුක්ත නිසා වෙනත් පදයක් උක්ත වෙලා ගියේ කියලා ඉවර කරන්න පුළුවන්. එහෙනම් මූ වෙන්නේ නැහැ. රයිට්. හරි. එතකොට අම්මා තාත්තා එක්ක ගියා නම් අපිට ඊට පස්සේ දෙවෙනි වාක්‍යේ නම් අපි යොදන්නත් පුළුවන්. හොඳයි. ටිකක් ලකුණු අඩුවේ නේ? හරි. ඔයාලා රික්වෙස්ට් කරලා ඉල්ලන්න මේක ඕන කියලා මම ඔක්කොම කතා කරන්නේ නැහැ පුතේ. තව අපිට විනාඩි 15ක් විතර තමයි සාකච්ඡා කරන්න වෙන්නේ ඈ. හරි. බලන්න පුතේ. යහපත් මිසුරන් ඇසුරු කිරීමේ අගය. මොන කාලෙන්ද ලියන්නේ? මොන කාලෙන්ද ලියන්නේ? වර්තමාන. වර්තමාන කාලේ. යහපත් මිතුරන් ඇසුරු කිරීමේ අගය. යහපත් මිතුරන් දුකේදී සැපේදී අප ළඟින්ම සිටින්නේය. දැන් ලියලා තියෙන්නේ. සිටී කියලා ලියන්නත් පුළුවන්. ඔව්හු අපට හොඳ නරක කියා දීමට සමත් වෙති. හොඳ ව්‍යාකරණ විදිය. ඔව්හු බහුවචන වෙති බහුවචන. අපට ඔවුන් සමග බලන්න හොඳට ව්‍යාකරණ භාවිතා කරපු ළමෙක් මේක ලියලා තියෙනවා. කෙටි හැබැයි මේකට ලකුණු දෙන්න වෙනවා. අපට ඔවුන් සමග එකතු වී යහපත් දේ කළ හැකිය. බලන්න පුතේ සාධාරණ හේතු තියනවද කියලා මේකට ලකුණු අඩු කරන්න. මේ කියා දීමට කියනකොට වචන දෙකක්ද? කියාදීමට කියනකොටත් එකට ලිව්වනම් තමයි හොඳ. හැබැයි ඒක ඒ වගේ වාක්‍යයක් නම් ලියන්න පුළුවන්. හරි කියා. බලන්න ඒ කියා කියන එකේ තනි අර්ථයක් එන්නේ නැහැ. එකට ලිව්වනම් තමයි හරි. බලන්න නිකන් කියවල බලන්න කියා. අදීමට නම් එකට ලුවන්න. කියාදීමට එකට ලියන්න. සර් කියා කිව්වම පස්සේ ඒක නිකන් කියලා ඉවරයි වගේ. ඔව් නිකන් කියා කිව්වම නේද? ඔව්. දැන් සෙන්දියු දැන් සෙන්දු මගෙන් කීපයක් මහවන එකටද ලියන්නේ නැත්ද නැත්ද ලියන්න කියලා. සෙන්දියුට සැකහිතන වචන ටික ලියාගන්න පොතක එකටද නැද්ද කියලා. ඔයාට ඕන වචන 15ක් තියෙයි. පෙරලන්න 3 4 5 පෙළපොත්. බලන්න කොහමද තියෙන්නේ. ඔන්න පොඩි බෙහෙතක් දුන්නේ ඈ. බෙහෙත බොන්න ඕන. දිවම හරිනවා වැඩේ. හරි? ආ. ආ. ඔව් කියන්න. යකියෝ නේද කැමති රචනා ඉල්ලන්න කියලා. ආ පුතේ ඔව් කැමති රචනා ඉල්ලන්න පුළුවන් ඕනම කෙනෙකුට. අපි 17 වෙනි රචනාව කොට බලමුද දා දැතේ ඇති වැදගත්කම කියන්නේ. ආ ඒක බලමු. රයිට්. හොඳයි. ආ පොත් කියවමු. ඒක සාමාන්‍ය එකක් නේ. මේකත් ගැටලුවක් නෑ. මහවැලි ගඟ ලියන්න පුළුවන්. පොදු දේපොළ සුර කිමු. අපි නිතර ලියන එක. ආ මේක පොඩ්ඩක් බලලා යමු ඈ. මේක පොඩ්ඩක් බලලා යමු අපි. පහක දී ඇති පින්තූරය දෙස බලා වචන පහකට නොවඩු උක්තාක්‍යත් සම්බන්ධයෙන් නිවැරදි වාක්‍ය තුනක් ලියන්න කියලා තියෙන ලියන්න. සුමලං හමාගෙන තද වැස්සක් ළඟ ළඟම එයි. පුතේ සුලං හමනවා පේනවද මේකේ? ඔව්ද නැද්ද? පේනවද නැද්ද? පේනවා. පේනවා. අර ගහේ කෑල්ලක් නේද? අර රෙදි වැලේ රෙදිත් යනවා උලගේ. හරි. නංගි සහ මල්ලි නිවස බලා දුවගෙන යති. පුතේ මේකට කිසිම සාධාරණ හේතුවක් නැතුව ලකුණු කපන්න පුළුවන්ද? පේන එකක්ද නැද්ද ලියලා තියෙන්නේ? නංගි සහ මල්ලි තීනේ වේද? ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? නෑ සර්. නෑ සර්. ඔයාලා පහ වසරේ කාටවත් සාධාරණව මේකට කපන්න බෑ අර්ථවත් මදි. එහෙම කපන්න බෑ මේකට. ඔයාට පේන දේ ඔයා හරියට උක්තාක්‍යාත අනුව ලියලා තියෙනවා. තාත්තාද කුඹුරේ සිට නිවස දෙසට පියමං කරයි. හරි. ජය කියලා ලකුණු කපන්න පුළුවන්. පුළුවා. ඒක පේන්නේ නැහැ තාත්තා. හැබැයි තින් මේකක් කරන් කුඹුර පේන්නේ නැහැ මේකේ. අන්න ඒක තමයි මම කතා කරන්න කි. ඊට වඩා හොඳයි මේකේ පේන එකක් ලිව්වනම්. නේ? රයිට්. තව මොනවද? නෑ ජය කපන්න ක්‍රමයක් තියෙනවා.
කුඹුරේ කියති ගෙඩිගොන් බාපිල්ලා උඩ දෙසට කියති දයන්න උඩ ආ හොඳයි very good හරි ඔය යට දැන් ඒක නන්ද මේක තියෙන විදිහ පුතේ ඔව් දැන් ඔය ටයිප් කරපුවම එන විදිහනේ ඔව් ඔය කියන එක හරි ඒක හරියට ලියවලා තියෙන්න ඕන ඉතින් හොඳයි right සර් ඒක වාක්‍ය ටිකක් කියන්නද ආ පුතේ ඒකට වාක්‍ය ටිකක් කියන්නද හොඳයි මිනිත් කියන්න පුතේ මා වැස්සක් කෙන බව දන්වමින් ආච්චිත් සීයාත් මිදුලේ සිටි දරුවන්ගේ ගේ තුලට කැඳවති කුඹුරට ගිය තාත්තා ලයිලයියේ නිවසට පැමිණෙයි මිදුලේ තිබූ දර ටික ගත් අක්කා කුසීය දෙසට දිවයයි ඔව් උදේ දේ පේනවා එතන කුසීය කියලාත් පේනවා ගැටලුවක් නැහැ හොඳයි ඇඳුම් තෙමි තැබියෙන් බොහෝ ළමයි ඔබ මොබ දුවති මොකෙත් තිබ්බේ මේ අදහස් ටික මේ මුහුදු වෙරළා මුහුදු සතු පාඩම මා වෙත එන සමහර මිනිස්සුන් ප්ලාස්ටික් පොලිතින් ඔව් right මේකේ හොඳයි ඔයා 14 ඉල්ලුවේ නේද පුතේ ආ මේකත් හොඳයි එකමුතු භාවය යගේ ටිකක් අයිඩියා එන්නේ නැති ඒවානේ එකමුතු වී සිටීමෙන් අපට විවිධ බාධක ජයගත හැකිය තවද එකමුතු වී සිටීමෙන් විවිධ වැඩ පහසුවෙන් නිම කළ හැකිය අපි සෑම විටම එකමුතු වී වැඩ කිරීමට පුරුදු වෙමු. ගැටලුවක්වත් නැහැ. බලන්න ප්‍රශ්න තියෙනවද කියලා. හැබැයි අන්තිම එක වෙනකොට තව අර්ථවත් වාක්‍යයක් ලියවනම් හොඳයි කියලා මට හිතෙනවා. මේකේ අර්ථවත් බවක් නැතිකමකුත් නැහැ. හරි. මේ නිම කළ එකට ලියන්න ඕනේ. නැත්නම් නිම කල වෙනවා. සලා මේක දානවා 36 රජනාව කියන්න කියලා. මොකද්ද පුතේ? අමෙක් දානවා 36 රජනාව කියන්න කියලා 36 නේ මට මේ මේකේ මේව ඕනේ නැහැ හරි එකක් කියමු පුතේ ඈ right ඔයාට ඉල්ලුවේ 14 නේද 14ද ආ 7 සර් දැත්තේදී වැදගත්කමු හරි හරි right මේක ගැටලුවක් නෑ අපි එකක් බැලුවානේ මොහොදු වෙල්ල ගත කළ දවසක් එන අතීතෙන් ලියන්න ඕනේ right මේක තමයි අපි සාකච්ඡා කරේ මුලින්ම අර අදහසක් ලියනකොට මේකේ තියෙනේවා ලියන්න ඉස්සරහට කරන උපකල්ප හැබැයි මෙහෙම එන්න පුළුවන් රූපයේ දේශ බලා ඉදිරියට සිදුවන සිදුවීම් පිළිබඳව වාක්‍ය තුනක අර්ථවත් වාක්‍ය තුනක් ලියන්න මේක දිහා බලලා ඉදිරියට වෙන්න එන ඔයාගේ අදහස් ලියන්න තියෙනවා ඉදිරියට මොකද අර වැස්ස වගේ එකක් දාලා කියන්න පුළුවන් ඉදිරියට වෙන්න පුළුවන් අන්න ඒකයි පුතේ හරියට කියවන්න කියන්නේ කාලේ තේරුම් ගන්න හරි දෑත ඇති වැදගත්කම මෙන්න තුම් සරග ඉල්ලීම අපේ සියලුම වැඩ කටයුතු කර ගැනීමට දෑත ප්‍රයෝජනවත් වෙයි ලෝකේ සුන්දර සියලුම දේ මිනිසාගේ දෑතින් දනෝ දේවල්ය අපි අපේ දෑත පණමෙන් රැකගනිමු බලන්න මොනවද ප්‍රශ්න තියෙනවද දෑතින්ම කියනකොට මම ඈත් වෙනවද මොකද්ද පුතේ දෑතින්ම කියනකොට ඔව් පුතේ ඔව් මුලින්ම දෑතින්ම එතකොට නිපාතයක් විදියට තමයි සියල්ලම හරි සමහර වචනවල විතරයි ඉන්නේ දන්ත ජලු නේද? ඔව් මේකේ ලයන්න වැරදි. මෙතන දන්ත ජලු වෙන්න ඕන වගේම මයන්න ඈත් වෙන්නත් ඕන. හොඳයි සෙන්දි. අන්න ඒ වගේ අඩුපාඩු තියෙනවා මේ වගේ. සර් ඔව් පුතේ අනක්ෂි තුන්වෙනි රචනාවත් බලමුද? තුන්වෙනි 23 රචනාව බලමු. 23ද පුතා? ඔව් සර්. අනක්ෂි සර් බලන්න. එන ඊළඟ ඉල්ලීම අනක්ෂිගේ හරි සර් 26ත් බලමු හරි පුතේ හරි බලමු හරි right විනාඩියක් දෙන්න මේ තුම්සර මේකේ මාතෘකාව කියන්න මගට මේ ටූල් බාර් එකේ ඉඳන් මට මාතෘකාව පේන්නේ අපේ රට සෑම අතින්ම සුන්දර රටකි ඔව් ටිකක් ලොකු අන්න ඔයගේ එකට ඉතින් අර දේවල් කරන්න බලවන්නේ මධ්‍යම පළාතේ සුලබ දසුනක් වන හරිත පැහැ ගන්නෝ දේවතු වලින් අපේ රට සුන්දර වෙයි රෝණු රටේ වෙල්ලෑයවල් වලින් අන්න වලින් ලියලා ශ්‍රී ලංකාවට අලංකාරයක් ගෙන දෙයි
රටම සරුසාරවත් කරමින් ගලා බසින ගංගාවෝ ඔන්න ඕ ප්‍රත්‍ය දාලා මගේ රට සුන්දර කරති. ළමයි හොඳ රචනාවක් ටිකක් බලන්න අඩුපාඩු මොනවද කියලා. සර් වලින් කියන එක. ඔව් ඒක වැරදි පුතේ. යායවල් වලින් වෙන්න ඕන. කියන්නේ සර් යායවල් වලින් කියලා. ඔව් යායවල් වලින් වෙන්න ඕන. දැන් වලින් වෙලා තින්නේ යායකුයි වලකුයි. හරි? හරි. හොඳයි. අපි යන් ඊළඟට. සර් 20 වෙනි එක කරමුකෝ සර්. දැන් 26 බලමු. 20ද පුතේ? හා. මම රටට පහනක් වෙමි. ටිකක් හිතා ගන්න බැරි එකක් නේ. හරි. දැන් මීට වඩා හොඳ එකක් ලියන්න තිබුණා නම් හොඳයි. මම හොඳින් ඉගෙනගෙන නාවිකයෙකු වෙමි. ඉන්පසු දේශීය මෙන්ම විදේශීය ජනතා ජනයාට සේවය කරමි. එම සේවාවෙන් මම රටම රටම මයන්න වෙනම ලියන්න බබලවන පහනක් වීමට බලාපොරොත්තු වෙමි. ටිකක් හොඳයි. මම මෙන්න කියනකොට මම ඈත් වෙනව නේද? ඔව් ඔව්. හරි. ඈත් වෙනවා මෙන්ම කියද්දිත් ඈත් වෙනවා බලන්න පුතේ සෙන්සිනා වචනා බලමු අමිනේ හරි බලමු එතකොට අපිට ලියන්න පුළුවන් ඔව් හොඳින් අධ්‍යාපනය ලැබමින් මම රටට කීර්තියක් ගෙන දෙමි මා කරන කාර්යය නිවැරදිව ඉටු කරමින් රටට සේවයක් කිරීමට මම දැම්මනම් බලාපොරොත්තු වෙමි දැන් මේක මම මීනේ පුතේ මාතෘකාවත් හොඳ අර්ථවත් වචන ටිකක් ලියුවා නම් තුනම මම මේ උනාටත් කමක් නැහැ. හරි? ඕන්නම් ඔයාලට එකක විතරක් මා දාලා මේ ලියන්න පුළුවන් කරයි මොන හරි එකක් ලියන්න පුළුවන්. හැබැයි ගැලපෙන්නේ නැහැ වගේ නම් මේ මාතෘකාව ඔයාලා බලන්න මම මේ එක. හැබැයි පුතේ මේකේ අර්ථවත් විදියට ලියලා තියෙනවා නම් කාටවත් ලකුණු කපන්නත් බෑ. හරි? දැන් බලන්න මේකේ මුලටම මම දාන්න තු මෙයා ලියලා තියෙන මේ සේවාවෙන් මම රට බබලවන පහනක් වීමට බලාපොරොත්තු වෙමි. දක්ෂ ළමයි මේ ඔන්ලයින් එකේ ඉන්නේ උනන්දුව තියෙන ළමයි සා වැඩ කරන අය ගොඩක් අය ඒකට ඕගොල්ලන්ට පාර පෙන්නන්න විතරයි තියෙන ඕගොල්ලෝ පාර යන අනිත් එක තමයි ඕගොල්ලෝ ලෙඩක් තියෙනවා මට පුළුවන් පොඩි කෙටි කාලෙන්න මොන බෙහෙත් දෙන්න නේ හදාගන්න දැන් අද අපි මේක බලන්නකො කෙටි කරා දැන් උන රචනා මාතෘකාව කාව ගමන් අපි හිතනවා ලියන්න මොකද මගේ රට දියාලි ගැන ලියනවා මොහොත ගැන ලියනවා නේ පරිසරය සුරකිමු කුණු කුච්චනෙක් ගැන ලියනවා ගංගාවට වතුර වතුරට කසල දානෙක් ගැන ලියනවා කෙටියෙන් හිතනවා පස්සේ පෝෂණය කරනවා සරලයි දැන් සමහරක් වෙලාවට ඔයාලට ඉතින් මේ සර් මේ ටික කලින් කිව්වට හොඳයිනි කියලා ප්‍රශ්නේ වුණේ සරට වෙලාවක් ටිකක් තිබ්බේ නැති එක හරි හොඳයි ඊළඟට පුතේ හරි කීයද ඉල්ලුවේ 26 සර් 23 23ක් ඉල්ලලා තියෙනවා අපි නිල් කටරළු මල්ගමුවේ පැණියුනරා සමනලේ මිදුලේ දුව පැන නටන පුතුගේ අතේ ගල්ලහුර අන්න පුතේ පොඩි හිතා ගන්න බැරි එකක් නිකන් ඔන්න දීලා දැන් අපිට කියනවා අපි ඔයක කිව්වට වැඩක් නැහැ මින් ඉදිරියට සිදු වූ දේ හරිද පුතේ සිදු වෙලා ඒවරයි හරිද ඌ දෙ නැත්නම් සිදු වෙන දෙ දැන් මේක නම් මේ තියෙන ආකාරයට කොහෙටවත් ලියන්න බෑ ඉදිරි සිදු වෙන දෙ කියලා වුණා තමයි මේක හොඳ නිර්මාණාත්මක වැකිතුනකින් ලියන්න දැන් සිදු ඌ දෙ නිසා මේක අතීතයෙන් ලියන්න පුළුවන් රට වලින් පුතු ගල් කැට වලින් සමානලයට ගල් ගැසීම් ගල් ගැසුවේ කියලා තමයි ලියන්න වෙන්නේ ඇයි පුතේ මින් ඉදිරියට සිදු ඌ දෙන ඌ අම්මා ඒ දැක එතනට දුවගෙන ගියාය අන්න අම්මා ස්ත්‍රී ලිංග නිසා ගියාය තරවට්ටු කරලා එහෙම නැත්නම් පුතාට ගහන්න දීලා නැහැ තාත්තා ඇවිල්ලා ඒකේ වරද පෙන්නලා දීලා පුතා පොරොන්දු වෙලා තාත්තට ආයි කවදාවත් මේ වගේ වැඩ කරන්නේ නැහැ කියලා පොඩි අදා දැන් මේක දැක්කනම් මං හිතනවා හරි පුතා ගැහුවා අම්මා ආවා අවවාද කරා මං ලියන්නේ ඒක ගැන එහෙම නැත්නම් කියනවා පුතා ගැහුවේ නැහැ අම්මා ආවා පුතාට ගැහුවා රයිට් ඒක දෙක දෙක ගැන තමයි ලියන්නේ ඊට පස්සේ වාගේ වකිම උක්තාක්‍ය අදනෝක හදන එක ආයේ කියවනවා පුතා ගහන්න ගියා එයාගේ අයියා ආවා අයියා එයාට ගැහුවා
ආයෙ කියලා තමයි ලියන්නේ. ඔව් අපිට කැමති එකක් හරියට ලියන්න පුළුවන්. නේද පුතේ? තව ලියන්න පුළුවන්. හරි. එහෙම ලියන්නත් පුළුවන්. පුතා දුක් වුණා එහෙම ලියන්නත් පුළුවන්. රයිට්? දැක්කද අර හිතාගන්න කරුණු දෙක අපි කාලේ මාතෘකාවයි හරියට ඔළුවට ගත්තොත් හිතන එක හරි සරලයි. නිකම්ම ගලාගෙන එනවා. ඊට පස්සේ හරියට ලියලා කියවන එක තමයි වැදගත් වැඩේ. හොඳයි. අපි යන් ඊළඟ එකට. මේක නම් අපි දන්න එකක් නේ පුතේ. ඩෙන්ගු නේද පුතේ? රයිට්. ආයි කීයද? ඔව් ඉක්මන් කරන්න ඕනේ සර්. කාලෙ පොඩ්ඩක් අවශ්‍යයි. කීයසනොත් මි? 33. 33. හරි. තාම මේ 26 එල්ලුවා. 26 එල්ලුවාද අපි? මේක මට පේන්නේ නැහැ තුන් සැර කියන්න. දිසජ නැද්ද ක්ලාස් එකේ? රටම වෙලාගත් කොවිඩ් අසංගතය. මේක නම් පුතේ අපි දන්න එකක් නේද? අපි මේක දන්න. ඕ නෑ මම ඒවාගේ සද්දයක් නැති නිසා බැලුවේ. රටම වෙලාගත් කොවිඩ් අසංගතය නිසා අපි නිවෙස් වලට කොටු වී සිටිනට විය. එවිට අපි මාර්ගගත දුරස්ථ අධ්‍යාපනයේ නිරත වූවෙමු. තවද ඉන් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයද අඩු විය. ඉස්සරලයි නේ. ඒ ඔයාලට ඔයාලට පේනවාද මේ රචනා දිහා බලපුවම ලොකු මේ ඔළුවේ තියාගන්න එපා පුතේ ලොකු කතන්දර. සරල වචන පහක් ලියන්න හරියට. සරල වචන හයක් ලියන්න හරියට. වචන 10ක් 12ක් කරගන්න එපා. වචන හයක් හතක් හරියට ලියන්න බෑනේ. 1 2 3 4 5 6 7. තවද කියනකොට ද ද ඈත් වෙනව නේද? ඔතනද ඔව්. තවද ඈත් වෙනවා පුතා. හරියටම හරි. තවද ඈත් වෙනවා. ආකර්ෂණය කියද්දි නා ඡායන්න වැරදී ඡායන්නයි නායන්නයි වැරදී නේද? ආකර්ෂණය. මොකද ළමයි කියන්නේ ඔයගොල්ලෝ? ළමයි මේක වැරදිද හරිද? ඔයාලගේ අදහස හොයන්නෙම. දැන් අපිට තුන වසරදී උගන්වනවා. මොකක්ද උගන්වන්නේ? ඡායන්නට පස්සේ සර් ඡායන්න මුද්දජ නේද? බලන්න බලන්න. මේක හරි ළමයි. ඕක හරි සර්. ඔව් දර්ශනය ආකර්ෂණය මේ දෙක එන්නේ. ඔන්න පොඩි සැකයි දෙන අවස්ථා. ඔයාලට මං කියවනේ පොඩි නෝට් එකක් නඩත්තු කරන්න කියලා. දැන් අපි ළඟදි දවසක ඔයාලගේ තියරි ක්ලාස් එකෙත් අපි පාඩම් කරමු. වැරදින වචන, වැරදින දේවල් ඔක්කොම හොයමු. සර් අදිගාට පේපර් කරන එකම කරන්නේ නැහැ. දැන් අදත් අපි මේ වෙනස් වැඩක් නේ කරන්නේ. ළඟදීලා අපි රචනාවේ අඩුපාඩු බලනවා. මේක හරි පුතේ. සර් ළඟට 36 බලමු. අපතේ. ඔයාලා මේ 33 ඉල්ලුවා. 33 බලලි නෑ. තව දෙකයි කොහමවත් බලන්න පුළුවන්. සර් කාලේ ඉවරයි. 33 ඉල්ලුවාද පුතේ? ඔයාලා මම කැමතිම ක්‍රීඩාව. මම කැමතිම ක්‍රීඩාව වනුවේ ක්‍රිකට් ක්‍රීඩාවයි. ඒ සඳහා ක්‍රීඩකයන් 11 දෙනෙක් ක්‍රීඩා කරයි. ක්‍රීඩකයන් කරයි. ක්‍රීඩකයෝ කරති. බලන්න පුතේ. මම කැමතිම ක්‍රිකට් ඔව්. මේක නෙමෙයි ස ඊළඟ එක. ඔව් මේ රචනාව පුතේ ලියලා මේ මා කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුත් හඳුන ජෝ රූට්. මේකට ලකුණු කීයක් හම්බෙයිද? ඔව් මට මේ රචනාව හොඳට මතකයි පුතේ. මේ රචනාවට නම් මම ලකුණු දුන්නේ 5ක් විතර. මෙයා මේක හොඳට ලියලා තිබ්බ. මම ටයිප් කරද්දි වැරදිලා නෑ මට පේන විදිහට. මේ පුතා ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ ලිව්වේ මේ ආසන්න පාසලකින්. එයා ලකුණු 170 ගණක් කරන් මට දන්න විදියට එයා ගියා විද්‍යාර්ථ විද්‍යාලයට මහනුව. ඉතින් ඒගොල්ලෝ ලියපු රචනා තමයි. දැන් මේ සැරේ ඔයාලා ලියපු සමහරක් ඒවත් මම දැන් තියාගෙන ඉන්නේ. WhatsApp වලින් දානවනේ. හරි ඒව දාලා ලබන අවුරුද්දේ ළමයින්ට ඒවා කියලා දෙනවා. එතකොට පොතේ මේ දරුවන්ගේ අදහස් මේ තියෙන්නේ. අපි දෙන ඒවා නෙවෙයි. ඉතින් ඒවා හරි වැදගත්. අඩුපාඩු ඔයගොල්ලොන්ටම තේරෙනවා එතකොට. හරි. කීයද පුතේ 30? 33 සර්. 33ද පුතේ? 33 සර් ළමයි. හරි බලන්න පුතේ හෙට දිනේ පාසල ආරම්භ වෙයි නේද පුතේ? හරි දැන් මේ ඔය කොවිඩ් රචනා ගොඩක් තිබ්බන ගිය අවුරුද්දේ පාසල් නිලැඳුමේ සැරසී පාසල් යාමට හැකි නිසා මම සතුටටපත් වෙමි. තවද පාසල් භූමිය දැකීමට හැකි නිසා මම බෙහෙවින් සතුටටපත් වෙමි. දෙකම හැබැයි සතුටටපත් වෙමිනේ වෙනස් කරන්න තිබ්බනේ. මම හෙට දවස උදා වෙනතුරු මඟ බලා සිටිමි. ඉතින් මේ තවටයක් වෙනස් කරලා ලියන්නත් තිබුණා. හරි පුතේ. තව එකයි තමයි බලන්න වෙන්නේ. ඈ
මේක ලස්සන රචනාවක්. හරි. මම ඔලිම්පික් වල වෙන ජපානයට ගියේ. එහිදී මට ජපානයේ සකුරා මල් දැකගත හැකි විය. ඉන්පසු ඔලිම්පික් ක්‍රීඩා නැරඹීමට අපි ටෝකියෝ නගරයට ගියෙමු. එයි යන අතරතුරදී ඇස් අද අද අදහා ගත නොහැකි දර්ශනයක් මට බලාගත හැකි විය. මේක පොතේ ලිව්වේ ගහනු ළමයේ ගිය අවුරුද්දේ. මේක ලිව්වේ සීතාදේවි බාලිකාවල මේක ළමයා ශිෂ්‍යත්වයේ සමත් වුණා ලකුණු 160 ගණක් කරගෙන. ඉතින් මට හොඳට මතකයි ඒ දරුවෝ ඔයාලා වගේම මතකයි. ඔව්. එහිදී කියනකොට දී ඈත් වෙනවද? ඔව් දී ඈත් වෙනවා. එහිදී කියන්නේ දී ඈත් වෙනවා. පොඩක් ඉන්න. නෑ ඒක ලියන්න පුළුවන් දෙආකාරයටම. ඒක ඕනේ නෑ පුතේ. සෝරි. මම මේ ද වගේ දැක්කේ. එහිදී ඈත් කරලත් ලියන අවස්ථා තියෙනවා නැතුවත් ලියනවා. මේක ලියන්න පුතේ එකට. රයිට්. සෙන්දු තව පොඩ්ඩක් හොඳට මේ ඔයාලට සැකී දෙන වචන පෙළ ගැස්සීම් පොඩ්ඩක් පොත් කියවන්න ඈ. Right. එදින් පොතේ ඔව් අතුරතුරදී කියනකොට දී ඈත් වෙනවද එතකොට ඔව් අතරතුරදී එහෙම ඈත් වෙනවා මම ඔයාලට කීපයක් ලියපු ඒවා ටික කීපයක් දාන්නම් පුතාට right වචන යෙදෙන අනු වෙනස් වෙන අවස්ථා තියෙනවා සිංහල භාෂාව හරීම සංකීර්ණයි අපි ටිකක් ලියලා භාවිතයෙන්ම තමයි ඔය බලන්න ඔයාලට විශේෂ රීති නැහැ ඒකයි හරි එතෙන් ළමයි ඔන්න ලයිට් ගියා හරි අවසාන මොහොතේ මටත් ගියා වාටත් ගියා නේද පුතේ